ඇරුනම ඉරත් හවසට අහස රන්සලු පැලද වුණා තාරකාවක් සඳ නැගෙන තුරු බලා ඉන්නවා වාගේ හැඟුණා ඉන්දිරිකා මලක් සේනුඹ මහද මණ්ඩලේ පිපිහන්දා සඳ කළුවර සමග නොදැනිව බඩලිය ගීතාල හෙව්වා දවස ගානේ පැය ගණන් කරලා ඉදිරියට යන අපේ ජීවිත බොහෝ වෙලාවට ගෙවෙන්නේ හිත මත පැටවිලා තියෙන ටොන් ගණනින් උණු බරත් එක්ක. හැබැයි ටොන් ගණනින් හිත මත බර පැටවිලා තිබුණට අපි හිමින් හිමින් ඒ බර බිම තියන්න මොහොතවල් යොදා ගන්නවා. වාසනාවකටද අවාසනාවකටද දන්නේ නැහැ අර ටොන් ගණන් තියෙන බර වලින් බිම තියන්න වෙන්නේ අපිට කිලෝ ගණනින්. ඉතින් ඒ නිසා අපිට සතුටත් එක්ක අපි ජීවිතේ විඳීමත් එක්ක අපිට තිබෙනවා ප්‍රශ්නයක්. සමහර වෙලාවට ඒ ප්‍රශ්නාර්ථයට අපි පිළිතුරු හොයන්න භාවිතා කරන මාධ්‍ය කලාව. කලාවේ විවිධ අංගයන් උදව් කරගනිමින් අපි අර සතුට කියන අරමුණ වෙත తాවකාලික ළඟාවීමක් හොයාගන්නට උත්සාහ කරනවා. මොකද සතුට අපේ ජීවිතවලට අත්‍යවශ්‍යයි. ඉදිරියට ජීවිතය අරගෙන යන්න. අපි අද මේ මොහොතේ සතුට අරමුණු කරගෙන රසවින්දනය සඳහා යන ගමනට උදව් කරගන්නේ කවි. කවි 10ට ගී 10ක් වැඩසටහන එක්ක කවි රසවිඳමින් ගී අහමින් යන ගමනට අද අපි එකතු කරගන්නේ උසස් කාව්‍ය පරමාර්ථ ඇසුරු කරන්නට ජන්මයෙන්ම වාසනාව ලැබපු ප්‍රවීණෙක්. ආචාර්ය ප්‍රනිත් අබේසුන්දරයන්ට අයිබෝවන්. අයිබෝවන්. අපි බොහොම ගෞරවයෙන් සතුටින් ඔබතුමන් පිළිගන්නවා කවි තෝරන්න. අනතිමානී ගුණයෙන් යුක්ත දැනුමැති සුලවතෙක් විදියට ඔබතුමන්ගේ කවි විග්‍රහය මං හිතන්නේ අපේ සමාජය ඥානනය කරන්නට, දැනුවත් කරන්නට, අවබෝධයෙන් පුරවාලන්නට සමත් වේවි කියන විශ්වාසය අපිට බොහොම තදින් තියෙනවා. ඉතින් ඒ නිසා මේ අපි මුලින්ම කැමති ඔබතුමන් මේ කවියට හුරු වුණු මතක පිළිබඳව තරමක් ඈතට ගමන් කරන්න. කිවිපති පියාණන්ගේ කවි ඇසුර ඔබ ලබන්නට ඇති. ඒ වගේම ආදරණීය මෑණියන්ගේ ගැයුම් මිහිරට ඔබපත් වෙන්නට ඇති. ඒ වගේ මේ සංගීත ඥානයෙන් රසවින්දනය හොයාගෙන යන්නට ඇති. මෙන්න මේ මුල් හුරුව පිළිබඳව මුල් කැමැත්ත පිළිබඳව පුංචි මතකයක් අවුස්සලම අපි කවි තෝරන්නට එමු. මගේ පියා විමල අබේසුන්දර කොළඹ කවි යුගයේ කවියෙක් හැටියට ප්‍රසිද්ධ වුණා. එතුමා දැන් මිය පරලෝ ගිහිල්ලා. එතුමා කවි ලිව්වට ගයන්න බෑ. කවි කියන හැටි කියලා දෙන්න පුළුවන්. රුවන්විදුලි පද්‍යාවලි වැඩසටහනේ විවිධ අය ගයනකොට මේ තාල කියලා දෙනවා. මමත් දැකලා තියෙනවා, අහලා තියෙනවා. අම්මට කවි කියන්න පුළුවන්. අම්මා තාත්තා ලියූ කවි ඇතැම් වෙලාවට අපිට ඇහෙන්න කියන.
ඉතින් අපි පුංචි කාලේ අම්මා අඩෝ වැඩ සංග්‍රහාවේ කවි පිරිත් කියනකොට හවසට අපි වාඩි කරගෙන බුදුන් වඳිනකොට තාත්තා එන්නේ එහෙම පැදුරට බුදුන් වඳින්න අම්මා තමයි එතකොට ශබ්ද රසය නාදමාලාව නාද මිහිර ඒ රිද්මය ඇතිකලේ ඇති වුණේ අම්මා නිසා තාත්තගෙන් හුරු වුණා පොත් කියවන්න කවි ගැන තේරුම් ගන්න මොකද එතුමාව හමු වෙන්න විවිධය ආවා කවීන් අපේ නිවසට ඒ අය කතා කළේ වල්පල් උපදූප නොවේ අපේ සංස්කෘතික ජීවිතේ මේ කවිය කියන්නේ මොකද්ද පද්‍ය කියන්නේ මොකද්ද කියලා වෙනස මන් දැනගත්තේ එතකොට අපි සාමාන්‍ය සරලව කවිය කියනවා නමුත් පද්‍ය කියලා වචනයක් තියෙනවානේ එතකොට මේ අකුරු වල තියෙනවා ගුරු ලඝු මාත්‍රා කියලා ඒවා යම් කිසි සිද්ධාන්තයකට අනුරූපව මඳිනකොට ඒක තමයි පද්‍ය වෙන්නේ ඒ ඒක ඇතුලේ ඡන්දස් තියෙනවා ත්‍ෘත්ත විරිත් ඉතින් අපේ පියා ඒ අයගේ પરම්පරාවල අය මේ ඇසුරු කරපු අය හැම විටකම කැමති වෙන්නේ ඒ ශබ්ද රසය සමග අර්ථ රසය දැනෙන මේ විවිධ ඡන්දස් තාල විරිත් අනුගමනය කරමින් ගායනා කරන්න. ඉතින් කවි මඩු වලටත් අපි එක්කන් ගිහිල්ලා තිනවා. හැබැයි තාත්තට හිටිවන කවි කියන්න බෑ. අහගෙන ඉන්නවා. හිටිවන කවි කියනවා මම බලලා තිනවා දැකලා තිනවා හිතා ගන්නත් බෑ. ඉතින් ඒ නිසා මම වැඩිපුරම ඇත්තටම නිදහස් කවියටත් කැමති වඩා ප්‍රිය කරන්නේ සිව්පදාරේ කවි වලට. මේ නිදහස් කවි කියන වචනේ ෆ්‍රී වර්ස් කියන එක අපිට හුරු කරේ පියා නිසඳස් කියන යෙදුම හරි නෑ නේද කියලා ප්‍රශ්නය එතුමා නැගුවා මොකද හැම කවියකම හැම පද්‍යයකම දැන් ගීයක් ඇතුළේ වුණත් තියෙන කවියක්නේ පද්‍යයක් සඳසක් තියෙනවා ඡන්දසක් එතකොට ඒයින් තොර කිසි දෙයක් නෑ ඒ නිසා වඩා හොඳයි කියලා කිව්වා ෆ්‍රී වර්ස් කියන එක. හැබැයි එතුමන්ලා ඒවා ලිව්වේ නැහැ. ඒවා රස විඳලා තියෙනවා. නමුත් එහෙම ලිව්වේ නැහැ. සිව්පදාරේ කවි තවත් විවිධ විවිධ මාත්‍රා ගන්නට යන කවි ලියනවා කියනවා ඒ පොත් මං කියවලා තියෙනවා. ඕක තමයි මගේ ජීවිතේ ඇහුණ වටපිටාවෙන් ලැබුණු පන්නර. හොඳයි. අත්‍තරම මේ සංගීත අවබෝධය සංගීත ඥානය පිළිබඳව ඉවක් තියෙන තැනකදී ඇහෙන නාදය සමහර වෙලාවට කවි ලියන්න ගී ලියන්න උදව් වෙනවා. දැන් මේ පරිසරයේ ඔහුට ලැබුණු හුරුව, ඒ පරිසරයෙන් ලබාගත්තු හුරුව ගීත රචකයෙක් විදියට, කවි රචකයෙක් විදියට, රසවිඳින්නෙක් විදියට ඉදිරියට ආපු ගමනේ කැමැත්තෙන් තෝරාගත්ත කවි 10ක් පිළිබඳවයි අද අපිත් එක්ක කතා බහට එකතු වෙන්නේ. මුලින්ම අපි යනවා ඔබතුමන් තෝරා දෙන පළවෙනි කවිය රසවිඳින්න. මහාචාර්ය සුනිල් ආරියරත්න ගීත රචකයෙක් හැටියට තමයි, ග්‍රන්ථ කර්තෘවරයෙක් පර්යේෂකයෙක් හැටියට තමයි වඩා ප්‍රසිද්ධ. හැබැයි කවි ලියලා තිනවා. ස්ත්‍රී කියලා කවියක් තිනවා. කවි කීපයක් තිනවා. ඔය බුද්ධදාස ගලප්පති, ජයලත් මනෝරත්න, සුනිල් ආරියරත්න ඒ අය එකතු වෙලා 12 මහේ පහන කවි පොතක් කළා. ඉතින් මට විශේෂයෙන්ම දැනුණ කවියක් එය පත්තරයක පළ වෙලා තිබුණේ 88-89 කාලේ ලංකාව ගිනිගත්ත කාලයක්. විශාල ප්‍රශ්න තරුණ ජීවිත නැති වෙනවා. අපි දකිනවා මලමිනි විශ්වවිද්‍යාල කල්යනවා. මේ අතරේ සුනිල් ආරියරත්න මහාචාර්යවරයාටත් විශාරද නන්දාමාලනීටත් මේ රටේ ඉන්න බැරි වෙනවා. හිටියානම් සමහරලාට උන්ගේ ජීවිත අහිමි වෙන්න තිබ්බා. ඒ වෙලාවේ ඔවුන්ව ලංකාවෙන් පිටමං කරනවා. ඔවුන් යන්නේ දකුණු ඉන්දියාවට. දකුණු ඉන්දියාවේ මහබෝධිය සෙවණ ලබනවා. ඉතින් ඉන්දියාවේ ගිහිලා දෙමළ භාෂාවෙන් ඉගෙන ගත්තා. ඔහු එහිදී වෙසක් පෝයකට, වෙසක් වලට කියන්නේ ඔවුන් ඉන්දියානු බුද්ධ පූර්ණිමා කියලා කවි පෙළක් ලියලා තිබුණා. මම ඒ කවිය තමයි තෝරගත්තේ මුල්ම කවිය හැටියට. උගාක් මට දැනුණා ඒ කවිය. හේතුව බුදුන් වහන්සේ ඉපදුණු රට, බුදුන් වහන්සේගේ දහම පැතිරුණු රටේ මේ ඔහු දකිනව කවිය. අවට මුකුත් එහෙම දේවල් නැහැ. දන් දෙන අය නැහැ. ওই විදිහට කියනවා. දැන් දඹදිවදී තමයි කවි පෙළ. කවි ගණනක් තියෙන නිසා සියලුම කවි කියා ගන්න වෙලාව මදි වේවි. දැන් මෙහෙම ගමු. බණපදයක හඬක් නොවතල මාරුතයේ
මොනිඳුට මලක් නොපිදෙන මල් ආසනයේ බුදු පිය සුතන් නොපෙනෙන මුනි සාසනයේ බුදු හිමි සොයමි හිමි බුදු වුණු භාරතේ කිසිවෙක් නොමැදනිති හිමි දෙසුව මුනි බණ කිසිවෙක් නොපෙල් නොතෙපලති කිසි තැනක හිමි ගැන කිසිවෙක් නොහඳුනති බණ දේශන සංඝ ගණ කිසිවෙක් නොසලකති මුනිරුවට කිසි තැන මේ කවි පෙළේ මන් දිගටම කියන්න යන්නේ ඉතින් මේ කියන්නේ බුදුන් වහන්සේගේ දහම පැතිරුණාට එහි නැති වෙනවා ඇයි කියන ප්‍රශ්නේ නගනවා වෙසක් පොයේට ලංකාව වගේ රටවල තායිලන්තේ බුරුමේ ලාඕසේ කාම්බෝජයේ ටිබෙටයේ වෙසක් පහන්පත්තු වෙලා ආලෝකවත් වෙනවා හත්පස එතකොට ඒව නැහැ අඳුරේ හැමතැනම කෝවිල් තියෙනවා දෙවිවරු ඉන්නවා රාම ඉන්නවා සීතා ඉන්නවා ශිව ඉන්නවා මේ ප්‍රශ්නේ නගලා අනගාරික ධර්මපාල කියලා කෙනෙක් පහළ වෙලා මේ රටේ ගිහිල්ලා බුද්ධගයාව ඒ වෙලාවේ මහන්තට අයිති වෙලා තිබුණේ Hindu මහන්තවරුන් පාලනය කළේ ග්‍රහණෙන් මුදෝගෙන ඔහු බෞද්ධයන්ට අයිතිය ගෙනාවා ලොකු සටනක් බරණැස මම බරණැස ඉගෙන ගත්තා Hindu විශ්වවිද්‍යාලේ මම මට වාසනාව ලැබුණා ඉන්දියාව ඉගෙන ගන්න ඔය හැමතැනම ගියා විශේෂයෙන්ම බුදුන් වහන්සේ සම්බන්ධ ස්ථානවලට ගිහිල්ලා වැඳ පුදා ගත්තා භාවනා කරා වාඩි වෙලා හිටියා ඒ සිතුවිලිත් එක්ක තමයි මගේ හිතට දැනුනේ සුනිල් ආරියරත්නයන්ගේ මේ කවි පෙළ ඒ කවි පෙළ මාත්‍රා 18ට එන කවි ඒ කියන්නේ 18 මාත්‍රිත කියන්නේ සමුද්‍ර ഘോഷ විරිතෙන් තමයි රචනා කරලා තියෙන්නේ. ඉතින් කවියක ඇත්තටම හැඟුම් බර බසක් තියෙනෝනේ කවි ඊ හද බස කියන එක. මේ ගැන ගුණදාස අමරසේකරයන් නිතරම කතා කරනවා. ඒ හද බසට කවිය දර්ශනයක් එකතු කරනවා. ඒ නිසා මේ කවිය මගේ හිත ගත්තා. මුල්ම කවිය හැටියට තෝරගත්තා. මේ ගැන ගීතනම් හුඟක් තියෙනවා. දැන් සුනිල් ආරියරත්නම්ම ලියලා දෙනවා බුදුනේ කියලා ගීතයක්. සසර චේතනා චිත්‍රපටියට අල්හාජ් මොහිදීන් බෙක් ගායනා කරලා තියෙනවා. මේ බුද්ධ ගයාව ගැන ගීතයක් ගුණරත්න අබේසේකර රචනා කළේ කරුණරත්න අබේසේකරගේ මල්ලි. නමුත් මම හිතුවා මෙතනදී රුක්මණී දේවි ඇයගේ මුල්ම ගීය ග්‍රැමෆෝන් තැටියකට නැගුණු ඒ අවස්ථාව ලැබෙන්නේ HW රූපසිංහ කියන සංගීතවේදියා ආරාධනා කළා පුහුණු කළා ඇයට ඇය සමග මේ ගීය ගැයුවා මේ වාර්තා බැලුවම මාසෙලින් කියලා කෙනෙක් මාසෙලින් ඇල්බර්ට් කියලා කෙනෙක් තමයි රචනය කළා තියෙන්නේ ග්‍රැමෆෝන් තැටිය මේ ගීතය වරින් වර කීප දෙනෙක් ගායලා තිනවා ඉතින් මම හරි කැමති රුක්මණී දේවියගේ හඬටත් රූපසිංහ මාස්ටර්ගේ ඒ ගායන විලාසයටත් මේ කියන්නේ දශක ගණනාවකට පෙර ගැයූ ප්‍රාණවත් ගීතයක් අපි ඉතින් මේ ගීතය සම්බන්ධ කළා බලමු කියලා මට හිතුණා මොකද බජන් කියන ශෛලිය ඉන්දියාවේ ප්‍රකටයි ලංකාවෙත් තියෙනවා හැමතැනම කෝවිල් වල බජන් ගායනවා ඒ රාම බජන් ශිව බජන් මුරුගන් බජන් බුද්ධ බජනුත් ඉඳලා හිටලා ගායනවා බුදුන් වහන්සේට බජන් බජන් කියන්නේ ඇසුරු කරනවා කියන එක දෙවියන්ට කියනවා නාම කීර්තනය ගුණ ගායනා කිරීමක් තමයි සිද්ධ වෙන්නේ සායි බජන් කියලා තියෙනවා ලංකාවේ ඈත් කියලා ඉතින් මේවා අහගෙන ඉන්නකොට දැනෙනවා හරියට නිරාමිස සුවයක් සහනයක් මට ඉතින් ඒකත් එක්ක මේ කවියේ අත්දැකීම හුඟක් කිට්ටු වුණා ඒකයි මේක තෝරගත්තේ හොඳයි පළවෙනි කවිය එතුමන් බරණැස් සිංදු විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාව ගෙන ගන්නකොට ඒ දැනිච්ච මතකත් එක්ක වඩා වඩාත් හදට සමීප වෙනකොට ඒ වගේම සමීපස්ත ගීතයක් තෝරා ගන්නවා පළවෙනි කවිය වෙනුවෙන් අපි එහෙනම් පළවෙනි කවියේ පළවෙනි ගීතය හමු ආනන්ද පද්මසිරි ප්‍රමුඛ කුරවි සංගීත කණ්ඩායමෙන් සංගීතය සපයන්නේ හේමන්ත හපුආරච්චි ඒ වගේම ඊනෝක අහංගම ගී ගායනට එකතු වෙනවා संगीताध्यक्ष ने करें चामर हापान का
සාහිත්‍ය තුල සිද්ධ වෙන්නේ තමන් අවට භෞතිකව තියෙන යථාර්ථය කඩලා දාලා సౌందర్యයට වඩා වඩාත් ළඟින් තියන්නට පුළුවන් සංකල්පනා පහළ කරන එක එහෙම නැත්නම් ප්‍රතිනිර්මාණය කරන එක මායාව එතන තියෙන්න පුළුවන් අද්භූත බව එතන තියෙන්න පුළුවන් නව මතවාද එතන තියෙන්නට පුළුවන් ඉතින් මේ සියල්ලම තමන්ට රුචි ගෝචර පරිදි අරගෙන තමයි මේ කවියෝ අලුත් නිර්මාණ කරලා අපිට මුණගස්සන්නේ. ඉතින් එහෙම සමහර තැනකදී විප්ලවීය අදහස් අරගෙන ආපු සමහර තැනකදී සම්ප්‍රදායට එරෙහි වෙන්නට හිතපු කවියෙක් අපිට මුණගස්සනවා නිර්මාණකරුවෙක් අපිට මුණගස්සනවා ඔබතුමන් දෙවන කවිය තෝරා දෙද්දී. අජිත් තිලකසේන පෙරලිකාර සාහිත්‍යකරුවෙක් භාෂාව පිළිබඳව විශාල සටන් කරනවා ව්‍යාකරණය සාම්ප්‍රදායික ව්‍යාකරණය අකුරු මේවා ගැන මම ඉස්කෝල යන කාලේ මේ මෙතුමාගේ කෙටි කතා පොත් කියෙව්වා මට තේරුණේ නැහැ මට ඒවට යොමු කරේ මගේ යාළුවෙක් හිටියා අජිත් ප්‍රනාන්දු කියලා ඔහු ජර්මන් භාෂාව ඉගෙන ගත්ත සංචාරක ව්‍යාපාරයේ නිරත වෙන කෙනෙක් ඔහු කිව්වා මෙම කියවන්න කියලා එතකොට කියෙව්වා ඒ අමුතු දෙයක් තියෙන්නේ ඊට පස්සේ ඔහු ලියපු තිරනාටක වලින් චිත්‍රපට එනවා පතිරාජ මහත්තයලා ඒවා කරනවා එතකොට විචාර කියවලා තියෙනවා හමු වෙලා නැහැ කවදාකවත් පසු කාලයක හමු වෙනවා ඔහුගේ කවි පොතකින් කවියක් උපුටලා දක්වනවා මේ සාහිත්‍ය සංගරාවට සම්බන්ත හේරත් තමයි සාහිත්‍ය එතකොට සභාපති ඉන්න මමත් ඒ කොටසේ වැඩ කරනවා මේ කවිය මට හුඟක් දැනිච්ච කවියක් මෙන්න මේක නිදහස් කවියක්
මන්දා අපේ කසාදයේ කටුගාලා ගෙවුණු දවසර තුලදී අපි මුණ ගැහුණ කීප විටක් කඩමන්ඩියේදී පාර පනිද්දි ඔබ එක්වරක් මා දිහා බැලුවා අපේ දරුවවත් ඇදගෙන ඔබ දුවනව දැකලා බස් එකට මම ඔහුව උස්සලා තිබ්බ පාපුවරුවෙන් උඩට ඉක්මනට ගෑන්නෙන්න ඔබේ තුරුලට වරක් මම පදිකාව දිගේ මින් සිට නිකමට ඔබ ඉන්නවද බලන්න තැපැල් පෙට්ටියේ ඉදිරිපිට රේන්ද සලුපිලිහලට එබුණා වේගයෙන් ගසාගෙන ගිය බස් එකක දවසක් ඔබේ හිනාව රිදී ඉරක්සේ ඇදී ගියා හරහට මම ආයෙත් ඔබට පෙම්කරන්න පටන් අරගෙනද මන්දා මගේ දෙවන බිරිඳ ඇගෙන් මට දරුවෝ නැහැ ඊයේ රෑ කෑම පිහද්දි මට දැනුණා අතීත සුවඳක් මතකයට ආවා කුස්සියේ ඉස්සර හැඩය හැඳි අළුව කලින් එල්ලුණු තැන දියමැස්ස වට්ටි ආන එදා තිබුණු පිළිවෙල මම ආයෙත් ඔබට පෙම්කරන්න පටන් අරගෙනද මන්දා අජිත් තිලකසේනගේ මන්දා කවි පෙළ මේ කවියේ කෘතියේ බොහොම නිදහසේ නිසඳසක් කියලාත් කියමු අපි ලියලා තියෙනවා රූපක ගොන්නක් තියෙනවා දැන් කවිවල උපමා රූපක ආකෘති අන්තර්ගත වුණේ අපි කතා කරන්නේ දැන් බලන්න වේගයෙන් ගසාගෙන ගිය බස් එකක දවසක් ඔබේ හිනහව රිදී ඉරක්සේ ඇඳී ගියා හරහට අපිට දැනෙනවා ඒක මම ආයෙත් ඔබට පෙම්කරන්න පටන් අරගෙනද මන්ද මේ විවාහයක් බිඳ වැටිලා ඒ පරණ බිරිඳ දරුවා ඒ ගැන සිහි කරන කවියා ඊට පස්සේ දෙවන බිරිඳ සමග ජීවිතේ ගත කරද්දී ඇයට දරුවෝ නැහැ අර දරුවට තියෙන සෙනෙහසත් පැරණි බිරිඳගේ ඒ සෙනෙහස පිළිබඳ කැදැල්ල මතකයත් අවදි කරගෙන ඔහු විඳිනවා හිතේ දෙගිඩියාවකුත් වෙනවා දුකකුත් තියෙනවා එහෙම කලකිරීමකුත් නැහැ හැබැයි ඔහුට දැනෙනවා තමන් තුළ ආයෙත් තමන්ගේ හද පියුම විකසිත වෙනවා වගේ ඉතින් අපිට ඒ විදිහට රස දැනෙනවා නම් මං හිතන්නේ කවියක තියෙන මූලික දේ මට නම් රසය රස දැනෙන්න ඕනේ අපිට එතනදී අපේ පරිකල්පනය අවදි වෙනවා ඊට පස්සේ අපි අර්ථ හොයනවා කවියක තියෙන්නේ සාහිත්‍ය කියන්නේ සහිතස්ය භාවම් සාහිත්‍යම් රසවත් බවත් අර්ථවත් බවත් ඉතින් මේ ජීවිතවල ගැටලු වෙනවා විශේෂයෙන් නූතන සමාජයේ ගැලපෙන්නේ නැති වෙනවා විවාහ දෙදරල යනවා ඊට පස්සේ එකම ගැහණියකට ආදරය කරන්න ඕනද කියලා ඒ වගේ ප්‍රශ්න එනවා මම අලුත් පොතක් කියෙව්වා සමුද්‍ර වේත්තසිංහගේ ප්‍රේමයේ මහ ඇදුරු ඒ ලස්සන එකක් එතකොට මේවා සම්බන්ධ හරියට කවි ගීත ලියවිලා තියෙනවා බිඳ වැටීම වියෝගය ජීවිතයේ ප්‍රධාන ධර්මතා දෙකයිනේ සංයෝගයයි වියෝගයයි එනවා මේ ලෝකෙට මේ ලෝකෙන් යනවා එතකොට වැඩිපුරම සාහිත්‍ය නිර්මාණ බිහි වෙලා තියෙන්නේ මේ ට්‍රැජඩීස් ශෝකාන්ත දුක්ඛාන්තත් එක්ක මේ මේ ඒ දුක්ඛාන්තත් එක්ක එන එකේ විප්‍රලම්භ ශෘංගාරය කියලා එකක් මතු යටිම් යටි පෙලක් වගේ මේ ශෘංගාර රසයත් මෙහි දැනෙනවා වෙන්වීමත් දුකක් තියෙනවා ඒ මිශ්‍රණය තමයි රසවත් වෙන්නේ ඉතින් එහිදී ගීත ගණනාවක් සිහිපත් වුණා නැති වුණු ආදරයක් වෙනුවෙන් කියන ගීතය තමයි මතෝරගත්තේ දැන් මේක ගැන කියද්දී නන්දා මාලනීත් ගහලා තියෙන ආචාර්ය අජන්ත රණසිංහගේ ගීයක් දුහුළු මලක් චිත්‍රපටයට විජය ධර්මශ්‍රීගේ සරත් දසනායකගේ සංගීතය මා මේ ගීතය තෝරගත්තේ ගාමිණී ෆොන්සේකා මහා කලාකරුවෙක් ඔහුත් ඉඳලා හිටලා ගීත ලියලා තියෙන කවි ඔහු අධ්‍යක්ෂණය කළ මයුරිගේ කතාව චිත්‍රපටියට ඇතුළත් වුණු ගීයක් ආචාර්ය ලයනල් ආල්ගම සංගීතවේදියා තමයි මේ ගීතයේ තනුව නිර්මාණය කළේ මේ ගීතයේ ගීත දෙකක් තියෙනවා චිත්‍රපටියට එකක් සතුටින් කෙලවර වෙන අනිත් එක දුකින් කෙලවර වෙන සුජාතා අත්තනායක කියන්නේ ලංකාවේ හිතන්න බැරි
ගායන පරාසයක් තිබුණ අර ත්‍රිස්ථාන ශෝභී කියලා කියනවා මන් සප්තක තුනේම ගායන්න පුළුවන් කොච්චර ඇහුවත් අපිට එපා වෙන්නේ නැහැ සමහර උච්ච ස්වරයෙන් ගායන අයගේ ගීත සමහරවල් ටික වෙලාවක් යනකොට අපිට ටික අමාරු වෙනවා නමුත් ඇය හරි මధుර මధుර ලාවන්‍යයක් තියෙනවා ඇයගේ ගායන රිද්මය තුළ සෞන්දර්යය තුළ ඉතින් මම ඒ ගීතය තමයි මේ මන්දා කියන කවිය සමග ගලාගෙන යයි කියලා හිතලා තෝරගත්තේ මම හිතන්නේ ඒක වැරදක් වරද්දක් නැහැ කියලා හොඳයි ලස්සන වචනයක් මට හම්බුණා මේ ත්‍රිස්ථාන ශෝභී ත්‍රිස්ථාන ශෝභී ඒ කියන්නේ මේ සප්තක තුනේම ගායන්න පුළුවන් ස්තුතිය ඔබට මේ වචනය අලුතෙන් අපිට අදහසක් විදිහට ඉදිරිපත් කරාට සාමාන්‍යයෙන් නිවේදක අපි කරන්නේ සර් වචන අහුලන එකනේ ඉතින් කොහෙන් හරි අහුල ගත්ත එහෙම නැත්නම් කොහෙන් හරි අපිට දැනුණු වචනයක් එක්ක තමයි අපි අපේ වචන හරඹ ගොඩනගන්න උත්සාහ කරන්නේ හරි ලස්සනයි මේ යෙදුම කවියෙකුට කල්පනා ශක්තියට විචාර බුද්ධියක් ඕනෑ වෙනවා ඉතින් එහෙම නොවුනොත් ඒක පහදා දෙන්න බෑ ඔබතුමන්ට මේ විචාර බුද්ධිය නොඅඩුව තියෙන නිසා අපිට ඉතාම ලස්සනට කවියත් පහදා දීලා එයට සම්බන්ධ ගීතයත් එයට එකතු කරනවා අංක දෙකට මේ දෙවෙනි ගීතය රිද්මයානුකූලව ගලාගෙන යන වාක්‍ය රටා සහෘද මනසට එකඟ වෙන්න බලපෑම් කරනවා. හැබැයි සමහර වාක්‍ය රටාවන් එක්ක අපි එකඟ වෙන්නේ නැහැ. අපි විරසක වෙනවා. එකඟ වෙන්න පුළුවන් වාක්‍ය රටා නිර්මාණය කරන එක තමයි හොඳ කවියෙක්ගේ ලක්ෂණය. රිද්මය, විරිත් ගුණය කවියකට අත්‍යවශ්‍යයි. ඉතින් තවත් තැනකදී අපේ හිත් නතර කරන කල්පනාවන් හරි අමුතුයි සමහර වෙලාවට
අපේ අත්දැකීමක් වගේ කියලා හිතන නිසා වෙන්නත් ඇති. කොමුණත් කවිකාරයන්, කාව්‍යකාරයන් ඔවුන්ගේ සංකල්පන ඉදිරියේ අපිව අසරණ කරනවා සමහර වෙලාවලට. අපි නොහිතන තැන්වලට අරන් යනවා. අපි තියෙන ස්ථාවර මතයන් වෙනස් කරනවා. සමහර චරිත පිළිබඳව ආදරයක් ඇති කරනවා. අපි එනවා ආචාර්ය ප්‍රණීත් අබේසුන්දරයන් අපිට තෝරා දෙන තුන්වෙනි කවිය හොයාගෙන. රුවන් බන්දු ජීව. පහුගිය දශකයේ ඇතුලේ අපිට හුඟක් අලුත් කවියෝ හමු වෙනවා. මහින්ද ප්‍රසාද්ලා, රුවන් බන්දු ජීවල වගේ අය කිවිඳියන් හමු වෙනවා. කවියේ මාර්ගය හුඟක් වෙනස් වෙලා තිනා. සමාජීය මාධ්‍යත් ඒකට හේතු වෙනවා. මොකද පුවත්පතක කවියක් පළ කරගන්න බැරි කෙනෙකුට, පොතක් අච්චු ගහගන්න බැරි කෙනෙකුට පුළුවන් වෙනවා කවියක් තමන් බ්ලොග් අඩවියක් හරි ෆේස්බුක් හරි මොකක් හරි මුහුණු පොතේ හරි ලියන්න මිනිස්සු අතරට වහා ගමන් කරනවා. මොකද කවි පොත් සාමාන්‍යයෙන් විකුණ ගන්න අමාරුනේ. කෙටි කතාත් එහෙමයි. අපි ඒවා ගන්න ඕනේ සල්ලි වලට අරගෙන ඒ අයගේ නිර්මාණ රස විඳින්න ඕනේ. ඉතින් රුවන් බන්දු ජීව කවි පොතක් ලියලා තිබුණා. ලස්සන කවි තියෙනවා. මීළඟ මීවිත මේ කවි පොත තෝරගත්තේ මේනකා කියන කවිය. තුංග උතුවන් කන්ද පාමුල කෝපි මල් අහුරක් තියා මම්මලේ මට ඇහෙනවා බං ඉකි බිඳින හඬ මේනකා. බංගලාවක් බින්ද දවසක හංගගෙන ආ රිදි කූරක් කෝපි මල් කලඹක්ම ගැවසු කෙස් රොදක් අතුරින් යවා හිඟුල ඔය ළඟ වාඩි කර උඹ හැඩ බලන්නට ආයේ දවසක් එන්නේ නෑ මට මේනකා. තුංග උතුවන් කන්ද පාමුල කෝපි මල් අහුරක් තියා මම්මලේ මට ඇහෙනවා බං ඉකි බිඳින හඬ මේනකා. වරහන් ඇතුලේ සඳහන් කරනවා කවිය වර්ෂ 1864 වූ මේ මාස සත්වනිදා බෝගම්බරදීය. සරදියෙල් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී යුගයේදී සැහෙන වැඩ කොටසක් කරපු කෙනෙක්. ඔහු ලොකු සද්දන්ත යෝධයෙක් වගේ මිනිසෙක් නෙමෙයි කියන විදිහට පුංචි සිරුරක් තිබුණු ඒ වුණාට බය නැති කෙනෙක්. ඉතින් සමහර අයට සරදියෙල් පල්හොරෙක්. අනිත් අයට හිංසා පීඩා කළා හොරකම් කරපු මංකොල්ලකාරයෙක් අපරාධකාරයෙක්. මේ අර රොබින් හුඩ් කියලා කෙනෙක් හිටියා නේ වගේ ඊටත් වඩා වෙනස්. ඔහු යම් කිසි දෙයක් මංකොල්ල කෑවා නම් හොරකම් කරා නම් හේතු තිබුණා. ඊට පස්සේ ගම්වල දිලිඳු අයට බෙදලා දීලා එහෙම ගියා. ඒ කෙනාටත් ආදරයක් තිබුණා. ඔහුගේ ඒ ආදරය මේනකාට මිනුකා කියලත් සමහර තැන්වල තියෙනවා. එතකොට එක කවියක් මේ කවියට එක ගීයක් සසඳන්න පුළුවන්කමක් මට ලැබුණ අලුත් පරම්පරාවේ කෙනෙක්. මම දන්නේ ගායකයා කවුද කියලා. මට හිතුණා ඒ ගීතය තෝරගන්න එක හොඳයි කියලා. මේ බෝගම්බර සිපිරිගේ ඇතුලේ ඉඳලා කියන දෙයක් හැටියට එන්නේ. ඔහුට දුකයි දැන් එහි තියෙනවා. දැන් බංගලාවක් බින්ද දවසක දැන් මේ ගිහිල්ලා මන්දිරයක් කඩනවා. හංගගෙන ආ රිදි කූරක් කෝපි මල් කලඹක්ම ගැවසූ කෙස් රොදක් අතුරින් යවා. හරි සියුම් මේ පල් හොරෙක් කියලා කියන සරදියෙල්ගේ තේ සංවේදී සියුම් හිත ඉසියුම් බව තිබිලා තියෙනවා. හිඟුල ඔය ළඟ වාඩි කර උඹ හැඩ බලන්නට ආයේ දවසක් එන්නේ. ඒ කියන්නේ ඔහු මරණයට කැප වෙලා ඉන්නේ. දැන් මේ කවියා දැන් අපේ කවිවලත් ලෝකේ බොහෝ රටවල කවිවලත් තියෙන අනුප්‍රාසය කියන එක. ඇලිටරේෂන් කියන එක. තුංග උතුවන් කන්ද පාමුල කෝපි මල් අහුරක් තියා කියලා කියනකොට නැගෙන ශබ්ද ධ්වනි නාද ධ්වනි හරිම අලංකාරයි. මම්මලේ මට ඇහෙනවා බං ඉකි බිඳින හඬ මේනි. එතකොට මේ කවිය හරියට ගීයක් වගේ. ගීයයි කවියයි අතර සමහර අයට රණ්ඩු සරුවල් තියෙනවා. මොකද
ගීයනම් ගැයි යුත්ත ගැයුණට පස්සේ තමයි ගීය වෙන්නේ එතකොට කවිත් හුඟා කවි ගී බවට පත් වෙලා තියෙනවා පද්‍ය දැන් මොනිසිරිපා සිඹිමින්නේ කියන කවි පෙළ ඇස් මහින්දාන්දුරන්ගේ අමරදේවයන් ගීයකට නැගුවා ඒ වගේ ගීත තියෙන හිතන්න බැරි ආකෘති වලට හදා ගන්න ඒක තමයි අපේ සංගීතඥයන්ගේ තියෙන දක්ෂකම් ඉතින් ඒ නිසා මේ රුවන් බන්දු ජීව බලාපොරොත්තු තබපු කවියෙක් අපි ඔහු ඉඳලා හිටලා තමයි කවි ලියන්නේ එහෙම වැල් බැඳගෙන කවි ලියන්නේ යම් කිසි අමුත්තක් ඇති වෙන විදිහට ලියනවා දැන් කවිය ඇතුලේ පරිකල්පන ශක්තිය අවශ්‍ය වෙනවා ප්‍රතිභාව ප්‍රතිභාව කියලා කියන්නේ කොමක්ද ඒක පෙර දිගින් එන සංකල්පයන්නේ අපූර්ව වස්තු නිර්මාණාක්ෂම ප්‍රඥා ප්‍රතිභා පෙර නොවූ වස්තුවක් නිර්මාණය කිරීමේ දිහි ශක්තිය ඒ කියන්නේ ප්‍රඥා ශක්තිය තමයි මේ අපූර්වත්වය කියලා කියන්නේ මේකට ඕන කරනවා ව්‍යුත්පත්තිය පොත්පත් කියවන්න ඕන හොඳ ආසරයක් තියෙන ඕන සාකච්ඡා කරන්න ඕන ඒ වගේම නිතරම අභ්‍යාස කරන්න ලියන කෙනෙක් නිතර ලියන්න ඕන ගායන කෙනෙක් නිතර ගයන්න ඕන වයන කෙනෙක් නටන කෙනෙක් නටන්න ඕනේ වයන්න ඕන චිත්‍ර ශිල්පියා කවුරු වුණත් ඔබ මාධ්‍යකරුවන් හැටියට නිරන්තරයෙන් මේ අභ්‍යාසය දෙනකොට තමයි ඒක පරිචයක් ඇති වෙලා එන්නේ හොඳ ලස්සන දේවල් රමණීය දේවල් නිර්මාණය වෙනවා තිරුවන් බන්දු ජීවට ඒ ශක්තිය තියෙනවා ඉතා කෙටි පද කීපයකින් ඔහු මේ කවිය කියනවා ඒ කවිය ඇසුර තියෙනවා තරිඳු දම්සර කියලා කෙනෙක් මම දන්නේ ඇත්තටම කවුද කියලා ඔහු ගීයක් ගයනවා කැඩුණු සිංහල වදන් කිය කිය දැඩි මුණ්ඩ දේවතා වැඳයි සිනාගෙන බිම බලාගෙන යන ගමන මට ජීවිතේ කැඳයි මහා උතුම් කන්ද පාමුල ওই විදියට එන්නේ අපිට අහන්න පුළුවන් මේ මිනුකා උඹේ කඳුළු කන්දයි කියලා තමයි එන්නේ රුහුණුකේත ධම්මදේව හිමි කියලා කෙනෙක්ගේ නමක් තමයි ස්වාමීන් වහන්සේ කෙනෙක්ගේ නමක් තමයි සඳහන් වන්නේ රචනය පිළිබඳව ඒ අය පෞද්ගලිකව දැකලත් නැහැ අඳුනන්නෙත් නැහැ නමුත් මේ කවියේ ගමන් මාර්ගය රිද්ම රටාව අර මරණයකට කැපවෙච්ච කෙනෙක් ගෙනියනකොට වගේ නැගෙන නාද මාලාවක් නැගෙනවා වගේ මට දැනෙනවා හොඳයි අපිට මේ සරදියල් ගැන ආදරයක් ඇති කරන්න රුවන් බන්දු ජීව ඒ කවි පෙළ තුල සමත් කම්පානවා ඒ වගේම ඒ රිද්ම රටාවන් කවියේ අඳුරු තැන් අතරින් අපට නව ආලෝකයක් පෙන්වනවා අපි යමු තුන්වෙනි කවිය අහලා තුන්වෙනි ගීතය අහන්න දුනු සිංහල බදන් කියති දැඩි මුණ්ඩ දේවතා වැඳයි සිනාගෙන බිම බලාගෙන යන ගමන මට ජීවිතය කැඳයි තමා උතුවන් කන්ද පාමුල ආලයේ වැට කඩුළු බැඳයි හිගුලේ තාමත් ගලා යන්නේ මීනුකා නොබි කඳුළු කන්දයි කර ගැට අතරේ සිර වුණු නුඹේ දෙකෝ පුල් සීරුණා නුරා ඇස් අඩවන්ම පවසයි ප්‍රේමලිංගන කාරණා පපුුව පිරිමැද කොනිති ගැහුවම නුඹේ සෙනෙහස පැරුණා වේදනාවට හුස්ම දෙන්නේ ප්‍රේමයම බව තේරුණා දුනු සිංහල වදන් කියති දැඩි මුණ්ඩ දේවතා වැඳයි සිනාගෙන බිම බලාගෙන යන ගමන මට ජීවිතය කැඳයි තම
මා උතුවන් කන්ද පාමුල ආලයේ වැට කඩුළු බැඳයි පිඟුලේ තාමත් ගලා යන්නේ මීනු කානුවේ කඳුළු කන්දයි අඳුරු හවසක නුඹේ හිස මගේ දෙවුරේ නිවුණා එහෙම දවසක උර පලා දැමු තන්සුරේකත් බලය බිඳුණා ඉනිබටේකට හදි කරන්නට බෑ කියා ඉර නමේ තිබුණා ඒ නිසා ගෙල සිර කරන්නට සුදු අතින් තීරණය කෙරුණා ඇඩුණු සිංහල වදන් කිය කිය දැඩි මුණ්ඩ දේවතා වැන්දයි සිනාගෙන බිම බලාගෙන යන් ගමන මට ජීවිතය කැන්දයි තමා උතුවන් කන්ද පාමුල ආලයේ වැට කඩුළු බැන්දයි හිඟුලේ තාමත් ගලා යන්නේ මීනු කානුඹේ කඳුළු කන්දයි අද කවිදහයට ගීදහයක් වැඩසටහනේ කවි තෝරන්නට අපිත් එක්ක ඇවිත් ඉන්නේ අපේ රටේ ප්‍රකට ආචාර්යවරයෙක් ඒ වගේම ඉතාම දක්ෂ කවියෙක් ගීත රචකයෙක් ඉතින් ඒ නිසා එතුමන්ගේ කවි තෝරා දීම් එක්ක අපි බොහෝ සෙයින් දැනුවත් වෙමින් ඉතාම හොඳ රසවින්දනයක් ලබා ගනිමින් ඉදිරියට ගමන් කරනවා කවි තෝරාගෙන ඉදිරියට ඇදෙන ගමනේදී දැන් කවියක් කියලා කියන්නේ කවියා අත්විඳින මනෝභාවය අත්දැකීම විතරක් නෙවෙයි කවිය තමන්ගේ වචනවලට අල්ලගන්නේ තමන්ට හම්බෙන අත්දැකීම් මටපිටාවේ දකින්න කියන දේවල් ඉතින් ඒවා අපේ වෙනවනම් ඒවා තමයි හොඳ කවි ඒ වගේ අපේ වෙන ඉතාම ලස්සන නිර්මාණයක් වෙත ඔබතුමන් අපිව අරගෙන යනවා සමන්ත හේරත් කොළඹ විශ්වවිද්‍යාල ජනමාධ්‍ය අධ්‍යනාංශය අධ්‍යනාංශ ප්‍රධානවරයා මහාචාර්ය සමන්ත හේරත් ගීපද රචකයෙක් ඒ වගේම විචාරකයෙක් සිනමා විචාරකයෙක් කවියෙක් ඔහුගේ ගැහැණු සිරුර සයුරක්සේ කියන පොතෙන් තෝරගත්ත කවියක් රහසිගත ආලයේ හුදෙකලා ඉකිබිඳුම ඔබ සදාලු උණුසුම ඔබ නසාලු අරුමය මට සිතා ගන්න නොහැකිය මගේ හදවත මල කනක් කර ඔබ වලදමාලු පුදුමය සඳ උදාවී කඳු හිස දුක කියාවි අහසට නිල් වලාකුළු යහනත තරු නිදාවී ඉකිබිඳ ඒ හැඬුම මට විතරය වැතිර තානම් මඩවිය වැළඳමා සිත සියළඟ සිටිය සුදු මුදු තුනු විය නුඹට හිමි තැන අද දින කිසිවකුට මේ මිහිපිට දැක බලා ගන්න නොහැකිය කිසි කල්ලික කොතැනක වුව කිසිමදා තබා නැත එක සලකුණක්වත් සදා රහසක් සේ රකින්නට ගිවිසගෙන උන් හා ආලය කඟ ගලා විහෙමිහිට අප බලා සිටි විලසට අත තියාවී ඉවුරට අප කොහේදැයි ඉව කර සුන්දරද ඔබ කොපමණ ලියවැලක් සේ දැවටුන ඔබ සදාලු උණුසුම ඔබ නසාලු අරුමය ගැහැණු සිරුර සයුරක්සේ පොතේ නම ආන්දෝලනයට ලක්වෙච්ච පොතක් මේ මහල්ලා සහ මූද පොතේ අනස් හෙවිම්වේ මූදට සමකරනවා ගැහැණිය පරණ සංස්කෘත ශ්ලෝකයක තියෙනවා මේ ගැහැණියගේ සිරුර කාන්තාරයට සමකරන එතකොට කාන්තාරය වගේ වැස්ස වෙලාවට හීතල වෙලාවට හුළඟ වෙලාවට වර්ණ වෙනස් වෙන හැටි ලස්සනට ලියලා තියෙනවා ආදරය පිළිබඳව දැන් මෙතන තියෙන්නේ රහසිගත ආලය ආලය කියන වචනය ප්‍රේමය කියන වචනය හුඟක් කයත් එක්කත් සම්බන්ධයි සිරුරත් එක්ක සම්බන්ධයි පිරිමි සිරුර ගැහැණු සිරුර
තව අපිට හමු වෙනවනේ ආදරය ඒ වගේම සෙනෙහස ස්නේහය මෙහෙම කියාගෙන යනකොට අපිට හම් වෙනවා සැලමුතු නුගිනුරා කියලා වචනයක් කෞසිලුමිනි චාටුවෙන් මුක්ත ආදරය ඒ කියන්නේ වංචා කරන්න නැති ආදරයක් කියන මේ ගෞරව ආදරය ගැහණිය සහ පිරිමියා අතර තියෙන සම්බන්ධය බුදුන් වහන්සේ දේශනා කළා තියෙන අංගුත්තර නිකායේක සූත්‍රයක ගැහණිය පිරිමියාටත් පිරිමියා ගැහණියටත් දක්වන ආකර්ෂණය තරම් ආකර්ෂණය තවත් ලෝකේ නැහැ කියලා. කරුණු ගණනක් වෙන රූපයෙන්, හිනාවෙන්, ඇඳීමෙන් අනාදි වශයෙන් ඇවිල්ලා අවසානදී කියන ස්පර්ශයෙන්. එතකොට දැන් මේ ප්‍රේමය බිඳ වැටිලා යෝගයක් ඇති වෙලා හුදෙකලා වෙලා ඉන්නේ මිනිසුන්ගේ ජීවිතවල මෙහෙමයි. අර මහගම සීකරත් ලියලා තිනවන්නේ දෙනෝ දහහක් දෙන අතරේ මහා තනියක් මට දැනේ කියලා. අපි දස දහස් ගණනක් අතරේ හිටියත් අප මේ හුදෙකලා බව කියන එක පාළුව අපිට එනවා. මේව ගැන කොච්චර ලෝකේ ලියලා කියලා ඇතිද? ඉතින් ඔහුට දැනෙන දේ සමන්ත හේරට්ට හොඳ බසක් තියනවා ලියන්න. මොකද ඔහු සම්භාව්‍ය සාහිත්‍ය අසුරු කරලා තිනවා. දැන් මේ කවිය ඇතුලේ සම්භාව්‍ය සාහිත්‍යයේ ලක්ෂණවලට වඩා ව්‍යවහාරික භාෂාවට එනවා. නමුත් ඉතාම ලස්සනට ඔහු මතු කරනවා තමන්ගේ අනුභූතිය කවියක් ඇතුලේ මේ වෙන් වෙලා ගිය කෙනාට වෙන්වීම පිළිබඳව වියෝගය ගැන ඔහු දැනෙන දේ තමයි කවියකට නගන්නේ. ඉබඳු කවි කීපයක් මේ පොත ඇතුලේ තියෙනවා. ඉතින් ගීයක් වශයෙන් තෝරගත්තෙත් ඔහුගේම ගීතයක්. ඒක මම හිතන්නේ ගැටලුවක් නැතුව ඇති. මෑතක තමයි මේ ගීතය අහන්න ලැබුණේ. දීපිකා ප්‍රියදර්ශිනී ගායන ශිල්පිනියයි මේ ගීතය ගායන්නේ. නවරත්න ගමගේ සංගීතවේදියාගේ තනු නිර්මාණයේ සංගීතය ඔබ අහස මගේ මහා සයුර මගේ මිහි මණ්ඩල මගේ සකිසඳුනි ලොවට හොරා සංගවා ඔබ සිර කරගනු බෑ අනේ මට මගේ අනන්ත 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 සකිසඳුනි. ඒ කියන්නේ සීමාවක් නැ කියන අදහස මතු කරනවා. ගීතය හොඳට ගයනවා, ලස්සනයි. දැන් මෙතනදී මට මතක් වෙනවා මේකට තව දෙයක් කියවට කමක් නැද්ද? දැන් නන්දාමාලිනිය ගයනවන ගීතයක් අය අනන්තය පිළිබඳව තියෙන ලස්සන ගීතය සුනිල් ආරියරත්නයන් ලියපු සරෝහණ වීරසිංහගේ සංගීතය. දැන් මගෙන් දුරකථනයෙන් කෙනෙක් කතා කරලා අහනවා මේ ගීතය කියන්නේ විෂ්ණු දෙවියන්ටද කියලා. මං කිව්වා ඇයි කියලා. නෑ, මේ හැම තැනම ඉන්නවා කියන අදහස තියෙන විෂ්ණු දෙවියන්ගේ කතාවක් කියලා සුනිල් ආරියරත්න මහත්තයා රූපවාහිනීක කිව්වලු. අහසසේ උබනන්තය. අහසසේ උබන. මං කිව්ව නෑ. දකින දකින දැන තමන්ගේ හිතගත් මේ සොඳුරිය ඉන්නවා. එයාගේ රුව පේනවා. හඬ ඇහෙනවා. සුවඳ දැනෙනවා. ඇසුර මතක් වෙනවා. ඒක තමයි මේ කියන්නේ. ඒ වගේ තමයි සමන්ත හේරතුත් මේ කවිය ඇතුලේ කියන්නේ හැම තැනම ඔබ ඉන්නවා. මට ඒක සීමාවක් නෑ. හැබැයි හිටියට ඔබ එතන ඉන්නවා, මම මෙතන ඉන්නවා. අන්න ඒ වගේ අදහසක් මතු කරනවා. හරි ප්‍රේමණීය. ඉතින් අපිට ආදරේ ඕනේනේ, ප්‍රේමය ඕනේ. ජීවිතය උපවත් වෙන්නේ ප්‍රබෝධයටපත් කරන්නේ ආදරයයි. ඒ නිසා මේ ගීතයත් මේ කවියත් තෝරගත්තා. හොඳයි. සමහර දේවල් සංගවල අගුළු දාලා ප්‍රකාශයටපත් කරන්න බෑ. අපි දොරගුළු හැලලා අපි හැරිය දොරගුළු වලින් එබෙන්නට මිනිසුන්ට ඉඩ අවකාශ දීලා සමහර හැඟුම් මුදා හරින්නට පුළුවන්. මේ කවියේ මේ ගීතය 4:4. මහසයුර මගේ ඔබ
ඔබ අහස මගේ මහ සයුර මගේ මිහි මඩල මගේ සකි සඳුනි ලොවට හොරා සංගවා ඔබ සිර කරගනු බෑ අපේ ජීවිත ගෙවෙන්නේ පෙර සැරසුම් කරලා ඒ වගේම ඒ සැරසුමට අනුව සැලසුම් කරලා එහෙම කළ නොකළ රටාවන්ට කියලා කෙනෙකුට තර්ක කරන්න පුළුවන්. හැබැයි සමහර වෙලාවට මේ සැලසුම් කරපු තැන් සාමාන්‍යයි. සැලසුම් නොකළ තැන් තමයි අසාමාන්‍ය වෙන්නේ. කවියා බිහි කරන සමහර නිර්මාණ අසාමාන්‍ය විදිහට අපට දැනෙන්නට පුළුවන්. හැබැයි කවියට යම් අරමුණක් තියෙනවා. එහෙම තැනක අපිව නතර කරන්න. අද අපිත් එක්ක කවි තෝරන ආචාර්ය ප්‍රණීත් අබේසුන්දරයන් අපිට තෝරා දෙන පස්වෙනි කවියටයි දැන් අපි ගමන් කරන්නේ. චමින්ද උඩවෙල තරුණ කවියෙක්, නිර්මාණශීලී කෙනෙක්, පුද්ගලයෙක්. ඔහු ඉගෙන ගන්න කැමති පොත් කියවන කෙනෙක් බව මට දැනිලා තියෙනවා.
මේ කවි පොත මන් දන්නේ නැතාව මුද්‍රණය වෙලාද කියලා මට පිටපත ලැබුණා කියවන්න. මං හිතගත්ත කවියක් නිසා තරුණ කෙනෙක් අලුත් කෙනෙක්ගේ තෝරගත්තේ ආදරය ගැන. කාලෙකට පස්සේ මහා කන්ද නැග්ගා. අදත් කලින් හෝල්ට් එකෙන් බැස්සා මං. ඉස්සරත් එහෙමම තමයි. ෆුඩ් සයිකලින් බහිනවා මං. කිරිගල් පොත්ත කන්ද පටන් ගන්න කලියෙන්ම ධම්මී මිදුල අතුගානවා ඇති. කුරුල්ලන්ට කෑම දානවා ඇති. හිත හිතා බයිසිකලිය තල්ලු කරන ඒ කන්ද. ඔයා ලස්සනටම හැරිලා බලන ගැරේජ් එක ළඟ උඩ පාර. අක්කපාන යාය විතරක් අත වනනවා. කොලයක් දෙකක් කඩාගත්තේ පුරුද්දට. තාමත් පරණ පොත් ඇතුලේ අපේ නම් ලියපු කොළ තියෙනවා. යන්තමට මුල් ඇදලා වේලිච්ච. මං කවි දෙකක් විතර කියවන්නේ. මේ ගීතේ මේ කවියෙත් ගීතවත් බසකින් භාවික හැඟුම් දනවන ආකාරයට ලියනවා. ඉස්සර කාලේ ආදරය කරපු කෙනෙක් ඉන්නවා කන්දක් ළඟ ගෙදරක සුන්දර පරිසරයක. ඉතින් ඇයගේ නම ධම්මි. ඉතින් මෙයාට හිතනවා එයා ඉස්සර යනකම මේ කකුලෙන් පාගලා බයිසිකලේ අර මේ කිරිගල් පොත්ත කන්ද නගින්න අමාරුනේ බැහැලා හෙමින් හොරෙන් බලනවා ඇය ඉන්නවද කියලා. එතකොට ඇය හැරිලා බලනවා. ඒ බලන බැල්ම හැරෙනකොට තියෙන හැඩරුව ඒ රිද්ම රටාවට කවිය හරි කැමති වෙනවා. බැලුවම දැන් කාලෙකට පස්සේ මේ කන්ද නැග්ගා. ඇය ඉන්නවා වැලේ පොඩි බබාලගේ ඇඳුම් තියෙනවා. ඉතින් ඔහුට දැනෙනවා මොකද්ද වෙලා තියෙන්නේ කියලා. ඔහු ඉඳලා හිටලා බස් එකේදී ලොතරැයි ගන්නවා. ලොතරැයි අරගෙන ගන්නේ අර ඩී අකුරට. 10-20 කෑලි ඇදෙනවා කියලාත් කියනවා. ලොකු ලොකු ගණන් ඇදිලා නැහැ. හැබැයි මං ඒවා පොඩි කරලා විසි කරන්න හිතුවේ නැහැ. වම් පැත්තේ උඩ සාක්කුවට දාගත්තා. එතන තමයි හොඳම තැන කියලා කියනවා. ගැහණියට කියන නම් අතර එක දවසක් මට කාලෝ ෆොන්සේකා මහාචාර්යතුමා කියනවා, පුතා දන්නවද ගැහණියට වචන කීයක් සිංහල භාෂාවේ තියෙනවද කියලා. මං කිව්වා එහෙම කියන්න දන්නේ නැහැ, 6ක් 7ක් නම් දන්නවා කියලා. 94ක් තියෙනවනේ කියලා කිව්වා. ඊට පස්සේ ඔහු කියන්න පටන් ගත්තා. ඉතින් ඒ අතරේ අපිට ඔක්කොම කියන්න වෙලා නැහැ. වාමා කියලා වචනයක් තියෙනවා. වාමා ගැහණිය, බිරිය, ප්‍රේමිය, සොඳුරිය තමන්ගේ වම් පැත්තේ ඉන්නේ. ගංගා තරංග රමණීය ජටා කලාපං ගෞරී නිරන්තර විභූෂිත වාම භාගං. ශිවගේ බිරිඳ ගෞරී ශිවගේ වම් පැත්තේ හැම විටකම බැබලි බැබලි ඉන්නවා කියලා ශ්ලෝකෙ කියනවා. එතකොට වාමා කියන්නේ පුරුෂයාගේ වම්පසින් සිටින නිසා කාන්තා. මොකද පුරුෂයාගේ දකුණු බාහුවේ බලය, සුරතේ බලය, ශක්තිය වැඩි. අදිසියේ කරදරයක් වෙනකොට මෙහෙම තමන්ගේ බිරිය හරි නංගි හරි අක්ක හරි අම්මා හරි පැත්තකට කළා කඩු අරගෙන සටන් කරන්න පුළුවන්. මුෂ්ටි ප්‍රහාරයක් එල්ලගත හැකි මේ අති ඒතරම් බලයක් තියෙන. එතකොට හෘදය වස්තු තියෙන්නේ මෙතන. කසාද බඳිනකොට මුද්ද දාන්නේ මේ ඇඟිල්ල මේකට. මොකද හදවතට ගමන් කරන නාලේ තියෙන්නේ ඒක ඇතුලේ කියලා කියන්නේ. ඒ තුන් දෙසේහිපත් කරන්නේ ඔබ විවාහකෙක් කියලා. කොටුපණින්න බෑ කියන එක. නමුත් හිත කියන එක දුවනෝ. දූරං ගමං ඒක චරං අසරීරං ගුහාසය. හිත ගිය තැන ලස්සන දේවල් සොයාගෙන යනවා. හිත වැටෙනවා. ඒ හැමතැනදීම අතීතයේ මතක් වෙනවා. සොඳුරු දේවල්, කරුණාව, ආදරය. ඉතින් මේ කවියත් තරුණ කවියත් ඒ වගේ සුන්දර අත්දැකීමක් අපට ඉදිරිපත් කරනවා. මේ කවියෙම තියෙනවා මිල්ටන් මල්ලවාරච්චිගේ ගීතයක් ඇහෙනවා කියලා. ඒ ගෙදර. ඉතින් මම තෝරගත්ත මිල්ටන් මල්ලවාරච්චි ගායන ශිල්පියාගේ ගීයක්. මිල්ටන් මල්ලවාරච්චි ගායන ශිල්පියා ගායපු ගීත අපි තරුණ කාලේ පුංචි කාලේ ඉඳලා ආසාවෙන් ඇහුවා. ඔහු හිතන්න බැරි සුන්දර අත්දැකීම් ලස්සන කටහඬකින් ලස්සන තනුවලින් අප වෙත කැඳගෙන ඇවිල්ලා තිනවා ආදරය ජීවිතය. ඉතින් ඒ සොඳුරු මිනිසාගේ ගීයක් අපි තෝරගත්ත සුළඟේ පාවී කියන ගීතය තමයි මෙතනට මං හිතන්නේ ගලප ගන්න පුළුවන් කියලා හිතන්නේ කරුණාරත්න බේසේකරයන්
ගිය රචනා කරලා තියෙන ක්ලරන්ස් විජේවර්ධනගේ සංගීතය. හොඳ කවියක් වැටහී යාමට පෙර විඳීමට හැකි කියලා T.S. එලියට් මහා කවියා කියපු කතාව වගේ චමින්ද උඩවෙල මේ තරුණ කවියා ලියන කතාව මුල් පද පෙළ ටික මතු වෙනකොටම අපිට පේන්නට පටන් ගන්නවා. සමහර වෙලාවට කවියා අපිව අරගෙන යන්නේ අපිට හැමදාමත් දැක හුරු පුරුදු සුපුරුදු මතකවලටමයි. හැබැයි ඒ මතකයත් අලුත් විදියට පෙන්වන්න ඒ කවියා සමත් වීමයි වටින්නේ. අපි පස්වෙනි කවියේ පස්වෙනි ගීතයයි දැන් අහන්නේ. සුලංගෙ පාවි ඇවිත යාවි මාසිතු සිතු සිහින විමානෙන් ගිනා මා පෙතු පෙතුම් සිහින විමානෙන් ගිනා මාසිතු සුළඟෙ පාවි ඇවිත යාවි මාසිතු සිතු සිහින විමානෙන් ගිනා මා පැතු පැතු සිහින විමානෙන් ගිනා මාසිතු සිතු අද කවිදායට ගීත හයක් තෝරන්නේ ආචාර්ය ප්‍රනිත් අබේසුන්දර ප්‍රවීණයා. එතුමන් තෝරා දෙන කවි රස විඳිමින් ගී අහමින් අපි ඉදිරියට ගමන් කරනවා. දැන් අපි දන්නවා අපි ගොඩක් වෙලාවට මේ කොළඹ අගනගර ඉන්නකොට නාගරික සහ අර්ධනාගරික ජීවිත ගත කරන බොහෝ දෙමව්පියන්ගේ දරුවෝ ඉන්නේ සිතින් විදෙස් තැන්වල විතැන් වෙලා. ඉතින් සමහරලාවට මේ ඔවුන්ට යන්න හිතෙන්නේ අපේ වරදක් නිසාද, රටේ වරදක් නිසාද, සමාජයේ වරදක් නිසාද කියලා අපි දන්නේ නැහැ. කොහොමනත් විවිධ හේතු ඒ සඳහා තියෙන්නට ඇති. මට හිතෙනවා මේ කතාව බොහෝ ඈතට අරගෙන යන්න පුළුවන් කතාවක්. විවිධ කෙනාට විවිධ හේතු ඔස්සේ අලුත් අදහස් කියන්න පුළුවන් කතාවක්. කොහොමනත් මේ ඒ කතාවට ටිකක් ළඟයි මේ කවිය කියලා මට හිතෙනවා. ඔබතුමාට ආරාධනා කරනවා ඒ කවිය අපිට කියන්න. දෙගිඩියාව සමන්රෝහණ මානවඩු පුවත්පත්වලට කවි ලියන කෙනෙක්. මුහුණු පොතට කවි යවනවා. අපි ඒ කවි කියවනවා, රස විඳිනවා. දෙගිඩියාව දූදරුවන් එතෙර රටවල පුර වැසියෝ වියපත් මාපියෝ නිවසේ තනිකඩයෝ
දුරකතනෙන් අමතමු නරඹමු දරුවු එනමුදු වෙන වෙනම අපි රහසින් හැඬුවු අතවැසියන් ඇතත් නිරතුරු කඹුරන්ට සොම්නස සුවය නැත මිල මුදලට ගන්ට ඉරහඳ නැගෙන බැස යන හැටි දැක ගන්ට තව වැඩි දුහක් නැති වෙති ජීවත් වෙන්න අයාලේ තමයි කල වයස ගෙවෙන්නේ බුදුබණ නිසයි සෝ දුක බිය නිවෙන්නේ ඇහැ කන උනත් නැත හොඳ හැටි පෙනෙන්නේ පණ ගිය කලද ආවොත් කි බිලින්නේ දැන් මේ ගද්ද පාටයක් වගේ මේක මං කියවන් දැන් මට ගයන්න බෑ මේක කිව්වොත් තාලෙකට දුදරුවන් එතෙර රටවල පුරවැසියෝ වියපත් මාපියෝ නිවසේ තනි කඩයෝ එතකොට දැනනවා වැඩියේ හැංගීම දැනනවා ඒක තමයි කවියේ තියෙන වෙනස. ඒ විදිහට ලෝකෙත් දැන් ලංකාවේ කවි මඩු තියෙනවා. දැන් ලෝකේ වෙන රටවලත් කවි මඩු වගේ ඒවා තියෙනවා. ඉන්දියාවේ, එංගලන්තේ හැම තැනම කවි ලියාගෙන ඇවිල්ලා කවි කියනවා. ඒවට වෙනම පිරිස් ඇවිල්ලා රස විඳිනවා. දැන් හෝලි උත්සවයේදී ඉන්දියාවේ අපි අත්දැක්ක දෙකක් තියෙනවා. ඒ මේ උදේට පාට ගහගෙන නානවා ඊට පස්සේ 12න් පස්සේ සින්දු කියලා හවසට නගරයේ වේදිකාවල් තනලා තිනවා. ඒ වේදිකාවල් වලට කවියෝ එනවා. ඇවිල්ලා කවි කියනවා. ඒවට ෂයරි කියලා කියන්නේ හිටිවන කවි වගේ. කිසිම කාන්තාවක් තරුණියක් පාරේ නැහැ ඒ වෙලාවට. මොකද ඒවා තනිකරම ශෘංගාරාත්මක කවි. හැබැයි නිවෙස් වල ඉන්න අයට ඇහෙනවා ඒවා. කාන්තාව ඉතින් අර ඉන්දියාව වෙනස්ම සංස්කෘතිය එතකොට මුව වහගෙන කට්ටිය මෙහෙම් මෙහෙම් කරලා hina වෙවි රස විඳින ශෘංගාරය සරාගිකත්වය නැතිනම් කවියා සරාගික නැත්තම් ඒ කවිය රසවත් නැහැ කියලා ආනන්ද වර්ධනයන් කියලා තිනවා මේක ගැන මට කියලා දුන්නේ සමන් චන්ද්‍රාණ සිංහයි සමන්ත හේරතුයි මම සංස්කෘත භාෂාව එහෙම හදාරපු කෙනෙක් නෙවෙයි ඇත්තට මේ රසය ඕනි ජීවිතේ අනෝජු ගුණයක් ඕනි. දැන් අපි මේ කාලේ ගොක් වැටිලානේ ඉන්නේ හිතෙන් කයින් අපිට නැවත පිබිදෙන්න ඕන. හරියට මේ ඉඩෝරේට මල් වැහි වැටෙනවා වගේ ජීවිතේට ඒවා එනකොට සාහිත්‍ය සෞන්දර්ය කලාවෙන් ලලිත කලාවෙන් පුළුවන් මිනිස්සෙක්ගේ ජීවිත පුබුදු කරන්න. අන්න ඒක ඒ අත්දැකීම අපිට ලැබෙනවා නම් මීට වඩා වෙනස් සමාජයක් බිහි වෙයි. ඉතින් මේකට තෝරගත්ත ගීයක් ගීත ගණනක් තියෙනවා සනන් නන්දසිරි මල්කාන්ති නන්දසිරි ගායනා කළා ප්‍රියානන්ද විජේසුන්දරගේ රචනයක් දූ දරුවන් අප අතහැර යාමි යාවි උන්ගේ දරුවන් රකිනුනියා කියලා ගීතයක් නිර්මලා රණතුංග ගායනා කළා මට මතකයි මහා ගෙදර බිත්තිවල ඇත පෙරු පෙහු කිරිසුඳ ඊයේ මම අලුත් සින්දුවක් ඇහුවා රෝහණ වීරසිංහන් තනුව යොදලා ඔහුම ගායනා කරපු ගීතයක් බණ්ඩාර ඇහැලිය ගොඩගේ රචනයක් කෝ මගේ දරුවෝ කියලා මට කඳුළු ආව ඒ ගීතය අහනකොට ඉතින් මා මෙහි මේ දෙමව්පියන් ඇත්තටම තනි වෙලා ඉන්නේ මොන හරි හේතුන් නිසා ඔබ කී පරිදි ඒ දරුවෝ වෙන රටවල වෙන පළාත්වල එතකොට දෙමව්පියෝ දැන් වැඩිහිටියන්ගේ වෘද්ධ භාවය එක හුඟක් අය ජීවත් වෙනවා ලෙඩ දුක් එක්ක හරි ඉක්මනට මැරිලා ගියා නම් ඒ ප්‍රශ්නේ ඉන්නේ නැහැ උන්ට නමුත් ඒ ලෝක යන විදිය ඒ වයස්ගත වූවන්ගේ පිරමීඩය දිහා බැලුවම ඒ අය ජීවත් වෙනවා සෑහෙන. එතකොට ඒ අය රැක බලා ගන්න එක අපේ සාරධර්මයක් අපේ වටිනාකමක් අපේ ධර්මතාව අපේ ආසියාවේ විශේෂින් තියෙනවා ඒක. එතකොට අද ආයතන බිහි වෙනවා දෙමව්පියන්ට ඉන්න තැනක් නැහැ. රැක බලාගන්න වෙනම ඒජන්සි තියෙනවා ලෙඩ වුණාම බලාගන්න. එහෙම නෙමෙයි අපේ සිංහල පවුල් ක්‍රමය තිබුණේ දෙමළ පවුල් ක්‍රමය තිබුණේ මුස්ලිම් පවුල් ක්‍රමය තිබුණේ නිකන් මහා ගෙදර සංකල්පයක් වගේ නව වෙනස් සමාජය තුළ ඒවට ඉඩ නැහැ. ඉතින් ප්‍රශ්න ගොඩක්. නමුත් කවි ලියන අයට මේක දැනෙනවා. ඔවුන් මේක කියනවා. ඉතින් මම තෝරගත්තා මහාචාර්ය සුනිල් ආරියරත්නයන් 70 දශකයේ ලියපු ගීතයක් ගුවන්විදුලියෙන් තමයි ඒ දවස් ඇහුවේ මේ ගීතේ රසවින්දේ. එතකොට නම් මගේ අම්මයි තාත්තයි ජීවතුන් අතර හිටියා. මට හිතුණා කවදා හරි මේ අයත් මේ වගේ තත්ත්වයකට එයි නේද කියලා.
අපේ දෙමව්පියන්ට එහෙම වුණේ අපි හිටපු නිසා මේ ගීතය විශාරද නන්දාමාලිනී ගායනා කළේ ඇයගේම තනුවක් හැඟුම්බර හඬින් ඇය කියන විට අපේ ඇහැට කඳුලක් දනවනවා විශේෂයෙන් අම්මටයි තාත්තටයි තියෙන ආදරය වැඩි වෙනවා අහගෙන ඉන්නකොට ඉතින් මොන හරි හේතුන් නිසා පරතරයක් ඇති වෙනවනේ වෙන පළාතක ජීවත් වෙන්නේ වෙන රටක ජීවත් වෙන්නේ එතකොට ඒ తత్వය වැඩි දැන් මේ ගැන කොච්චර නවකතා මොනතරම් චිත්‍රපටි නාට්‍ය හැදිලා තියෙනවා ඉතින් ඒ නිසා මම හිතනවා මේ කවියට මේ ගීය ගැළපේ කියලා අතරම දැන් අපිට සමහර දේවල් මේ අතපත ගාලා සොයා ගන්නට ළඟවත් නැති තැන්වල අපේ හිත පාලනය කරන්න ආවේගවලට පුළුවන් දැන් දරුවෝ හිතින් අතාරින්න දෙමව්පිය කොයි තරම් උත්සාහ කරත් ඒ අතාරින්න බැරි බව දන්නේ දෙමව්පියම පමණයි. ඉතින් ඒ නිසා අපි 6 වෙනි කවියේ 6 වෙනි ගීතය දැන් රසවිඳිමු. රසවත් කවි ඇහෙමින් ඒ කවි අතර අලුත් කල්පනා මැවෙමින් අපි අද කවි 10ට ගී 10ක් වැඩසටහනේ ඔබත් එක්ක රැඳෙනවා ආචාර්ය ප්‍රනිත් අබේසුන්දරයන් අපිට ඉතාම මధుරතර කවි සහ ගී තෝරා දෙන නිසා පාළුවකින් තොරව මේ මොහොත ගත කරන්න පුළුවන්කම ලැබෙනවා
සමහර වෙලාවට මේ තනි මිනිහෙක්ට පුළුවන් ද යුගයක් හදන්න කියලා මිනිස්සුන්ට ප්‍රශ්න කරන්න පුළුවන්. හැබැයි යුග ගණන් ඈතින් ඈතට දැනෙන සමහර තනි මිනිස්සු යුග නිර්මාණය කරා. ඒ යුගවල මහා දීප්තිමත් තරු විදියට බබළුණා. සමහර වෙලාවට ඒ තරු පහන් තරු විදියට අදටත් අපට පේනවා. ඉතින් රජරට වසන්තය පිළිබඳව කතා කරන පසුබිමක ඒ මතක වෙත යන්නට පාලමක් හදා දෙන කවියක් තමයි ඔබතුමන් අපට හත්වෙනි කවිය විදියට තෝරා දෙන්නේ. සම්බන්ධ අපි කඳු වෙලා වැස්ස ඉන්නෙත් උණ අරන් කනිෂ්ක මහේන්ද්‍ර විජයරත්න තරුණ කවියෙක් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අපේ විශ්වවිද්‍යාලය අපේ අධ්‍යනාංශේ ඔහු ශිෂ්‍ය කාලේ තමයි මේ කවිපොත ලිව්වේ එලි දැක්කුවේ අද ඔහු සහකාර කථිකාචාර්යවරු ඒකින්නම නෙමෙයි මේක තෝරගත්තේ ඔහුට ලියන්න පුළුවන් ලියන්න පුළුවන් කීප දෙනෙක් ඉන්නා ජයවර්ධනපුර විශේෂයෙන් ගුණදාස කපුගේ විශාරද ගුණදාස කපුගේ පිළිබඳ ස්මරණය 2003 අප්‍රේල් 3 වෙනි දින ලාංකීය ගීත සාහිත්‍ය හිස්තැනක් ඉතිරි කොට නික්මුණුවේ සොඳුරු මිනිසා වෙනුවෙන් කියලා ඔහු ලියනවා. අරුත නැසුණු ලංකාවක කරුම කෂඩ සංගීතය මර යලි උපන්න කපුගේ අද බිඳුනු පෙමක් නිවාලන්. නුඹේ නතුරු කල්ලඩි ළඟ නව මින් කැල පොලි මේලු කරන වෑමි සොහොයුරාගේ කරගල තනිවම හැඬුවලු. අයන්ඩිත් නුඹ නැතිවම නඩු හබ කර වැට ගැහුවලු. අභිසරු උන් මාද නැතට දම් සඳ යට රැවටුණාලු. ප්‍රථම ප්‍රේමයත් පරවෙලා රෝස පෙති කැඩිච්ච දිනක කවුරුත් නොයනා මල් මග දවසක හමු වුණාලු ඇය. එදා වගේ තටු සිඳගත් ලිහිණි පවුල් හැම අතේම ඇයි කාමරේ සුවඳ තියා සුදු ඇඳ මලගෙට වැඩි අය. යලිදු වඩිනු කියා මෙලෙස බැන්දත් කවි ගොතාන එක වඩිනු එපා කපුගේ නුඹ නිවන් දකිනු මැන ඔහෙ හිඳ. අරුත නැසුණු ලංකාවක ලංකාවේ සමාජ සංස්කෘතික දේශපාලනික ආර්ථික ජීවිතේ අර්ථ නැසිලා කියලා කවිය ලියනවා. අපිටත් ඒක දැනෙනවා හුඟා කංචවලි. එතකොට ඒ අර්ථ නැසෙනකොට ඒ අර්ථවලට පණපෝපු කලාකරුවෝ හිටියා. ගුණදාස කපුගේ එහෙම එක්කෙනෙක්. ඔහු රජරටට ගියා දේශපාලන වාමවාදී පුද්ගලයේ දේශපාලනික හේතුන් මත රැකියාව අහිමි වෙනවා එහාට දානවා මෙහාට දානවා. ඔහුට හමු වෙනවා තවත් සොඳුරු පුද්ගලයේ රජරටදී ස්වර්ණශ්‍රී බණ්ඩාර. ඉතින් ඒ අය එකතු වෙලා වෙනම සංස්කෘතියක් හදන අනුරාධපුර රජරට. දැන් සම්බන්ධ අපි කඳු වෙලා කියන යෙදුමම ගත්තම දර්ශන මේ දිසුත් ලියලා තියෙනවනේ කවියා සම්බන්ධ අපි කඳු නොයම් එය ගීතයක් බවට පත් කරන්නේ කපුගේ ගායන ශිල්පියානන්. ඉතින් මේ ප්‍රශ්න ලංකාවේ සමාජ ගැටලු සමාජ ප්‍රශ්නවලට උත්තර හොයන්න සහ පොදු මිනිසා වෙනුවෙන් ඔහු ගායනා කළා තනු නිර්මාණය කළා කම්පන වගේ වැඩසටහනක් සන්දර්ශනයක් ගීත එකතුවක් ඔහු ඉදිරිපත් කළා. ඔහුගේ පසු කාලයේ ළඟම හිටියේ රත්නශ්‍රී විජේසිංහගේ නිර්මාණ ඔහුට දායක වුණේ. මුල් කාලයේ ප්‍රියානන්ද විජේසුන්දර ගීත ඇල්ලුවා සනන් නන්දසිරි සංගීතවත් කළේ. පසුව ඔහු කෙමෙන් කෙමෙන් කම්කරුවන් ගැන ගොවියන් ගැන දුක් විඳින මිනිස්සු ගැන ගීත ගැයුවා. එහෙම කළේ අර හරියට වික්ට හාරලා වගේ ගිහිල්ලා මේ රට ලෝකේ හොඳ තැනක් කරන්නට සමාජ ජීවිතයක් අත්පත් කර දෙන්නට. හුඟා ගීත බැලුවම විරෝධාකල්ප වගේ ගීත. ඒ කියන්නේ දැන් ඔය නිර්ප්‍රභු සාහිත්‍ය කියලා එකක් තියෙනවා. සබෝල්ටන් ලිටරචර් සබෝල්ටන් ස්ටඩීස් කියලා එනවා. ඒ කියන්නේ මේ කුලයෙන් වංච ගෝත්‍ර වලින් නිකන් පහළට දාලා තියෙන මිනිස්සු ගැන ඒ වගේ අය ගැන ලියනවා කවියෝ ගීත ගායනවා. එහෙම හුඟක් වෙලාවට ඉහළ පෙළැන්තියේ ඉහළ පන්තියක එහෙම අය ගැන උගත් අය ධනවත් අය ගැන චරිත එනවනේ. එයත් මිනිස්සු තමයි. නමුත් මේ අය විශේෂයෙන් කපුගේ හැම වෙලාවකම පොදු මිනිසා වෙනුවෙන්
තමන්ගේ නිර්මාණය විදාහැරි. ඔහුට ඉතින් වාසනාවට හොඳ රචකයෝ හමු වුණා. රම්බණ්ඩා සෙනවිරත්න, ලූෂන් බුලත්සිංහල, සුනිල් ආර්ගමගේ කුලරත්න ආර්යවංශ, සුනිල් ආර්යරත්න ඔය විදිහට අජන්ත රණසිංහ කියන්න පුළුවන්. ඉතින් මේ සංගීතඥයා වාසනාවට අපෙන් වෙන් වෙනවා. ඒ කම්පණය අපට දැනුණා. ඒ මලගමට උනත් සහභාගී වෙනකොට හරියට හිතට ශෝකයක් දැනුණා. ඉතින් මේ තරුණ කවියා ඒ කාරණය මතක් කර කර ඔහුගේ ගීත මතක් කරනවා. ඔහු බාබර්ලා ගැන කිව්වා, කරණාවෑම සොයිරා ගැන කියනවා, කල්ලාඩි පාලම ළඟ කියනවා, අයියල මල්ලිලා දේපල වලට මරා ගන්නවා නී පෙරේදාත් ඔන්න අපි දැක්කා ප්‍රවෘත්ති වල ඉඩම් වලට දේපල වලට උප්පු තිරප්පු වලට මරා ගන්නවා, ගහ ගන්නවා, වෙඩි තියා ගන්නවා, කාන්තාවන්ට අතවර සිද්ධ වෙනවා. මේ අපරාධකාරී සංස්කෘතිය නිම කරන්න, ප්‍රචණ්ඩත්වය නිම කරන්න, දේශපාලනික මගඩි වලින් තොර හොඳ රටක් බිහි කරන්න කපුගේ වැරවැයම් කළා තමන්ගේ නිර්මාණ වලින්. ඉතින් ඒ කලාකරුවාගේ ස්මරණය පිළිබඳව තමයි මේ කවියා තමන්ගේ කවියෙන් කියන්නට උත්සාහ කරන්නේ. ඉතරා ආකාරය දැන් කවියක සාමාන්‍යයෙන් ව්‍යංග්‍යාර්ථය කියලා එකක් තියෙනවානේ, වක්‍රෝක්ති, අඟවන දේ. සමහර කවි තියෙනවා ඍජුවත් කියනවා, ඍජු ප්‍රකාශන. ගැටලුවක් නෑ ඒක. මට නම් ඒ කොහොමත් එකයි. දැන් සමහර අය සුද්ධෝසුදු කවි පොත එහෙම නිකන් ස්වභාව ස්වභාවෝක්ති අලංකාරයනේ තියෙන්නේ කෙලින්ම කියනවා. සමහර ඒවා යටිපෙලින් කියන්නේ. ඒක යටිපෙල තේරුම් ගන්න එක සෑහෙන අමාරුයි. ඒකට පුහුණුවක් තියෙන්න ඕනේ. ඉතින් මෙහිදි තෝරගත්ත කපුගේගේ ගීතයක් විශාරද ගුණදාස කපුගේ විසින් ගායන ලද සොඳුර නුඹ ලිහිණියක රැයි අඳුරට හඬන මමද ලිහිණියක වෙමි නුඹේ කඳුලට හඬන කියන රත්නශ්‍රී විජේසිංහයන් විසින් පබඳින ලද ගීපද රචනයට පණ දුන්නේ ගුණදාස කපුගේ ගායන ශිල්පියා. මේ කවියට මං හිතුවා මේ ගීය ඔබිනවා කියලා. ඉතින් ඒකින්ද තෝරගත්තා. හොඳයි. දෙන උදාහක් මිනිස්සු අතර සෙනග අතර හැංගිලා ඉන්න මිනිස්සු නැවත නැවතත් මතක් කරමින් අපි ඒ මිනිස්සු ගෞරවයෙන් සිහිපත් කරමින් යන ගමනක තමයි නියැලෙන්න ඕන. මොකද සමාජයට වැඩදායි යහපත් මිනිස්සු හැමදාමත් සමාජයට යහපත් එළි දල්වාලු. අපි හත්වන කවියේ හත්වන ගීතයයි දැන් අහන්නට සැරසෙන්නේ. ලිහිණියක රැයේ අඳුරට හඬන මමද ලිහිණියක වෙමි, කැඩුණු තටු පිරිමදින සොඳුර නුඹ ලිහිණියක රැයේ අඳුරට හඬන මමද ලිහිණියක වෙමි, කැඩුණු තටු පිරිමදින අහිංසක අප දෙදෙන තටු කඩාමේ ලෙසින සිඳී ගිය ගඟ දැල හැර දැමුවේ කවුද, සඳට දොස් නොකියන්න සඳ කුමක් කරන්නද, බාල වයසින් මැරුණ ප්‍රේමය කීතරු එළිය සොඳුර නුඹ ලිහිණියක රැයේ අඳුරට හඬන මමද ලිහිණියක වෙමි, කැඩුණු තටු පිරිමදින
අටුක දුක් විරහ මැද අතර මං වී කියද අපි තවම පෙම් කරමු අපේ ජීවිතවලට කියා දෙමු පියවන්න අපි අපේ පැටවුන්ට නිදහසේ කටු ලැබුණ කුරුල්ලන් වීදිනක සොඳුර නුඹ ලිහිණියක රැයේ අඳුරට අඬන මමද ලිහිණියකු වෙමි කැඩුණු තටු පිරිමදින සොඳුර නුඹ ලිහිණියක රැයේ අඳුරට හඬන මමද ලිහිණියකු වෙමි කැඩුණු තටු පිරිමදින අද කවිදහයට ගිදහයක් වැඩසටහනේ ආචාර්ය ප්‍රනිත් අබේ සුන්දරයන් එක්ක කවි තෝරමින් ඉන්නකොට විවිධ චරිත එතුමන් අපිට මුණගස්සනවා. දැන් නන්දා කියන නම අපට බෞද්ධ සාහිත්‍යයෙන් වඩ වඩාත් හුරු වෙච්ච නමක්. ඒ තමයි සුන්දරි නන්දා. එතකොට ලාංකේය සාහිත්‍යයේ ගම්පෙරළියේදී මාටින් වික්‍රමසිංහගේ ගම්පෙරළියේදී නන්දා අපිට හමු වෙනවා. තව තව තැන්වල නන්දලා ඉන්න පුළුවන්. සාහිත්‍යයේ මතු කළ යුතු මතු විය යුතු මේ අපට තවත් නන්දා කෙනෙක් මුණගස්වන කවියක් තමයි ඔබතුමා නටවෙනි කවිය විදිහට අපට තෝරා දෙන්නේ නන්දා පුංචි සෙල්ලම් ගෙදර වැලිබත් උයපු සන්දියේ පටන් දෙන්න දෑත් පටලා තිබ්බ මිතුදම් පෙම් උලව්වක පැටළු හන්දා දිනෙන් දින උඹේ හැඩට මයි හද රබම් පදයක් ගහන හන්දා පෙම් හැඟුම තවරාපු කවියක් උමේ නමටම ලිව්වා නන්දා. අවර හැරුණම ඉරත් සවසට අහස රන්සලු පැලඳ වුණා. තාරුකාවක් සඳ නැගෙන තුරු බලා ඉන්නවා වාගේ දැන් හැඟුණා. හෙන්දිරික්කා මලක්සේ නුඹ මහද මණ්ඩලයේ පිපුණු හන්දා. සැඳෑ කළුවර සමග නොදැනීම බටලීය ගී තාල හෙව්වා. අකුරු කරන්නට යන්න උදයෙන් නීර මත්තෙහි අතින් අල්ලා ගාට ගාටා ඇවිද යන්නෙම සුපෙම් හැඟුමක සුවය ඉල්ලා ගල්ලෑලි හුණු කූරු නැතුවට හදේ ඇඳම ආලරේකා තවත් බෑමට බලන් ඉන්නට ආදරේ දෝ මෙමට නන්දා පතොක් ප්‍රේමිය කවි පොතේ අමිලනුවන් ශ්‍රීෂාන් තරුණ කවියා ඔහුත් ශ්‍රීජාවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙක් ඒ නිසා තෝරගත්තා ඒ කියන්නේ ශිද්‍යාවදනපුර හින්දා නෙමෙයි මට දැනුණා මේ අලුත් අය ගැන කතා කරන්න ඕනේ කියලා පාසල් විය පුංචි කාලේ කෙලි දෙලෙන් පසු වෙන විට කල්යාණ මිත්‍ර සම්පත්තිය ඇති වෙනවා ඉතින් එහිදී අපිට ස්ත්‍රී පුරුෂ ભેදයක් ඇති වෙන්නේ නැහැ සහෝදරකමක් ඇති වෙනවා ඒ සියලු දේ අතර මතුවෙන ආල හැඟුම් ඔහු කවියට නගනවා මේ ලස්සන යෙදුම් තියෙනවා දිනෙන් දින උඹේ හැඩට මයි හද රබම් පදයක් ගහන හින්දා වගේ යෙදුම් හොඳයි අලුත් සැඳෑ කළුවර සමග නොදැනීම බටලීය ගී තාල හෙව්වා ඉතින් හෙන්දිරික්කා මලක් සීනුඹ මහඳ මණ්ඩලයේ පිපුණු හන්දා කිව්වම දැන් මේවා දැන් නගරවල හැදෙන අයට හෙන්දිරික්කා මල් පිපිලා තියෙනවා සපු මල් තියෙනවා මදාරා මල් තිනවා කිව්වට එකපාරට හිතාගන්න බැරි වෙනවා මොකද හේතුව ඒ පරිසරයේ ඔවුන් විඳලා නැහැ පුංචි කාලේ ඉඳලේ පරිසරය විඳින්න ඕනේ ගස් කොළන් වැව් තලා මුහුද අහසේ වලාකුළු ඉරහඳ තරු මණ්ඩල සත්තුන්ගේ නාද ඒවත් එක්ක තමයි පිබිදෙන්නේ
පුංචි කාලේ ඉඳලා අපේ ජීවිත. ඒ අත්දැකීම නැති වුණාම හිස් කුහරයක් බවට ජීවිතේ පත් වෙනවා. ඉතින් මේ තරුණ කවියා ටිකෙන් ටික ලොකු මහත් වෙලා අර අතීතේ විඳ සුඳුරු හැඟුම් කවියට නගනවා නන්දා යන සංඥානාමයත් එක්ක. ඉතින් ඒ කවිය ටිකක් දිගට පේලි තියෙන්නේ තාලයට ගයන්න පුළුවන් ඡන්දසක් විරිතක් එක්ක ඇසුරු කරනවා. ඔහු නිසඳස් කවිත් නිදහස් කවිත් ලියලා තිනවා මේ පොතේ. නමුත් මේ කවි ඔක්කොම ගයන්න පුළුවන් කිසියම් රිද්ම රටාවකට. ඉතින් අපි තෝරගන්නවා එයට ගැළපෙන්න ගැළපෙයි කියලා මට හිතෙන එච්.ආර්. ජෝතිපාල කලාකරුවාගේ ගීයක්. එච්.ආර්. ජෝතිපාලයන්ගේ මේ ගීතය මේ මල් පිබිදෙන එක වසන්ත සමයක කියන ගීතය ඔබ හමු වේවි කියා පෙරුම් පුරා මගේ බලා වුණීමේ මම ඇයි තව නාවේ දයා කියන ගීතය. මේ ගීතය දැන් එච්.ආර්. ජෝතිපාල හැමතැනම ඉන්නවා මිය ගියත්. ඔහු මේ ජනකාන්ත ජනප්‍රිය සංස්කෘතියේ මූර්තිය බවට පත් වෙනවා කියලා සරත් අමුණුගම ලිව්වා මැරුණට පස්සේ. මෙතරම් ජන ගඟක් කොළඹ කනත්ත සුසාන භූමියට ඇදුනේ ඇයි කියලා ප්‍රශ්නයක් ආවා. විචිත්‍ර පත්‍රයේ ප්‍රේම් දිසානායකගේ මේ ලිව්වා. ඒ ලිපිය මීවදයකට දෙබරකට බමරකට ගල් ගැහුවා වගේ වුණා. ඒට එරෙහිව ලිව්වා සරත් චන්ද්‍රයන්, රජී රණසිංහල, රජී සිරිවර්ධනලා. එතනදී තමයි මතු වුණේ විදග්ධ සංස්කෘතියත් ජනප්‍රිය සංස්කෘතියත් අතර තියෙන වාද භේද. අදටත් ඒ වාද තියෙනවා. මුළු ලෝකෙම ජනප්‍රිය සංස්කෘතිය ඇතුළේ ඉන්නවා. ඒක නරක දෙයක් නෙවෙයි. ඒක ඇතුළේ පොදු ජනයාගේ හද තියෙනවා. හදවත තියෙනවා. අදේ සුසුම් තියෙනවා. ඉතින් මං හිතුවා ජෝතිපාලයන්ගේ මේ ගීය මෙතනට ගත්තොත් හොඳ වෙයි කියලා. හොඳයි. අපි අටවෙනි කවියට අටවෙනි ගීතය අහනවා. මේ නන්දා සහ ආදරය කියන මාතෘකාවේ තියෙන වෙනස් බව වෙනස් තැනකට අරගෙන ඇවිත් අපට මුණගස්වන ගීතයක්. මල් පිබිදෙන එක වසන්ත සමයක ඔබ හමු වේවි කියා පෙරුම් පුරා මග බලා උනිමි මම ඇයි තව නාවේ දයා උදේරැයින් සිසිල අරන් මලින් මලට රොන් බඹරු ගියා මගේ පැතුම් හදේ සිතුම් එදා සුසුම් වී සිඳීලා ගියා අදෙහි දයාවි නොලද සියාවි ආදර ලොව අප බිඳීලා ගියා මල් පිබිදෙන එක වසන් සමයක ඔබ හමු වේවි කියා පෙරුම් පුරා මග බලා උනිමි මම ඇයි තව නාවේ දයා ඔබේ සිනා තින්ගෙනා මගේ හදේ තුරුලට ගනිමි මගේ ලොවේ සැදුසුවේ සසර වසන තුරු මම රකිමි හදෙහි දයාවිය නොලද සියාවිය ආදර ලෝ අප බිඳීලා ගියා මල් පිබිදෙන එක වසන්ත සමයක
ඔබ හමු වේවි කියා පෙරුම් පුරා මග බලා උනිමි මම ඇයි තව නාවෙදයා ඇයි තව නාවෙදයා ඇයි තව නාවෙදයා අපි අද කවි 10ට ගී 10ක් තෝරන ගමන් මගේ රැඳෙන්නේ ආචාර්ය ප්‍රනිත් අබේසුන්දර ප්‍රවීණයා එක්ක කුරවි සංගීතයට හේමන්ත සහ ඉනෝකා ගායන ගී එක්ක මිහිර විඳින්න යන ගමනේ අපි ගොඩක් වෙලාවට මේ කවියා සහ කවිය එක්ක කවියා සහ කවිය එක්ක අර සහානුභූති හැඟුම් උපද්දවන්න උත්සාහ කරනවා. එහෙම ලැබෙනවා නම් රසිකයෙකුට එක පුදුම තරම් වාසනාවක්. එහෙම කවි ඇහෙනකොට තව තවත් ඒ ළඟ නතර වෙන්නට හිතන නිසාම අපේ ගත වෙන දවස්වල මේ ගත වෙන කාලය පිළිබඳව අපිට යම් ඉඟියක් දෙන කවියක් ඔබතුමන් තෝරා දෙනවා නම් මිනි කවිය විදියට. දයා දිසානායක. ඌ සිංහලෙනුත් ඉංග්‍රීසියෙනුත් එක වගේ ලියන්න පුළුවන් කෙනෙක්. මං හිතන්නේ මුලින්ම ලංකාවේ නවකතාවක් ඊ පොතක් හැටියට නැත්තම් විද්‍යුත් මාධ්‍යයට එක් කළපු පුද්ගලයා ඒ වගේම රාජ්‍ය සම්මාන ලාභී කෙනෙක් විචාරශීලී පුද්ගලෙක් ඔහු ලියන කවි කතන්දර ලිපි මං කියවනවා ඔහුගේ සමහර සාකච්ඡාවලදී මං අහගෙන ඉන්නවා ඒවා ඉගෙන ගන්න උගා දේවල් තියෙනවා COVID-19 අයිතියක් ඇත මටද ජීවත් වන්නට විශ්වය තුල වරද මා අත නොව බිහි කලේ නැත මා ඔබ කියනා වසංගතේ පැන්නේ නැත මා ඔබ සිරුරෙන් තව එකකට ඔබමය මා ගෙන ගියේ ඔබේම දරු මල්ලන් වෙත අසල්වැසියන් වෙත නගරය පුරා රට පුරා දේශ සීමා පැන මුහුදු තරණය කර ලොව පුරා වරද මා අත නොව ඔබගේ කායික දුබල බවට ප්‍රතිශක්ති මඳ බවය සෞඛ්‍ය උපදෙස් නොගැනීමට ඔබ ගැන පමණක් සිටීමට මුදලට බලයට ඇති තණ්හාවට වරද මාතනව ඔබගේ මරණ ઈચ્છාවට මිනිස් සංහාරයට අයිතියක් ඇත මටද ජීවත් වන්නට විශ්වය තුල කැමති තැනක ඔබට මෙන්න COVID-19 අද අපිට පෙනෙන ලෝකයේ නොපෙනෙන පැති අඳුරු අගාධ මං හිතන්නේ හිතන්න බෑ අප්‍රමාණයි අසීමා සීමාවක් නැහැ විශාල සමාජ ප්‍රශ්නයක් මැද්දේ ඉන්නේ අපි එතකොට සමහර අය සීදි විනාසා ගන්නවා හුඟක් අය තනි වෙලා ආතතිය බහුලයි හුඟක් අයට මේ උපදේශන අවශ්‍ය වෙලා තියෙන මානසික ප්‍රශ්න රෝගී ඒ සියලු දේ අතර මිනිසුන්ට හිතනවා මම ජීවත් වෙන්න ඕනේ කියලා බුදුන් වහන්සේගේ බොහෝ සූත්‍රවලත් සාලේයක කියන සූත්‍රය මට මතක් වෙනවා ඒකේ තියෙනවා මේ සජීවී අජීවී ප්‍රාණ අප්‍රාණ සියලුම වස්තුන්ට සත්වයන්ට එකලෙස ජීවත් වෙන්නට සුවපත් භාවය ඇති කරන්නට ක්‍රියා කරව කියලා තියෙන විහරත විහරත කියන පාලි වචනය ආශිර්වාදයක් විදිහටත් යොදන්න පුළුවන් අණක් හැටියටත් යොදන්න පුළුවන් දැන් බුදුන්ගේ අණ කිව්වම ඒ ශාන්ති කර්ම වල තමයි අණ එන්නේ. නමුත් කියන්නේ මේ පරිසරේ ගස්කොළන්, ජලධාරා මේවා ඔක්කොම අපි විනාශ කරන් තියෙන. ලංකාවේ අපි මේ ජීවත් වෙන පළාත් වල හොඳම ජලාවස විනාශ කරගත්තා. සත්තු නැහැ, මාළු, ලස්සන කුරුල්ලෝ හිතන්න බෑ. කන කෑම වල රස නැහැ. පළතුරු වලේ රස නැහැ. මොකද මේ වෙලා තියෙන්නේ? මිනිස්සු නැවත හිතන්න යනවා තමන්ගේ ජීවිතය ගැන. සරල ජීවිතයක් අවශ්‍ය වෙනවා රැකී රක්ෂා මිලියන ගණනකට අහිමි වෙලා ලෝකේ පුරා මෙච්චර සමාජ ප්‍රශ්න ගණනාවක් හන්දරාවක් මැද්දේ අපිට මැරෙන්න බෑ අපි ජීවත් වෙන්න ඕනේ අපි කියන්නේ මං විතරක් නෙමෙයි අපි ඔක්කොම අන්න ඒ වගේ හැඟීම් මට දැනුණා විශේෂයෙන්ම වචන දෙකක් තියෙනවා අත්ථහිත පරහිත කියලා අත්තජ්ජහසේ පරජ්ජහසේ කියන්නේ අත්ථ කියන්නේ තමන් මම මට ආදරේ මම මට මගේ දියුණුවට මම වැඩ කරන්න ඕනේ එපමණකින් අතර වෙන්න බෑ මම අනිත් අයට ජීවත් වෙන්න උදව් කරන්න ඕනේ අත්ථහිත පරහිත
ඉතින් මං හිතුවා මේ කවිය මට දාර්ශනික චින්තාවක් වගේ මේ බඳු කවි ලියන සුනන්ද මහේන්ද්‍ර මහාචාර්යතුමා තෝරගත්ත ගීතයක් කුමාරදාස සපුතන්ත්‍රි රචකයා රචනා කළා තිනා දැන් මේ වගේම මේ අදහසට සමාන බඳුල නානක්කාර වසුමුත් ලියලා දින මිනිසා සූඳයි මානසික කියන ගීතය. එතකොට අරුණ උදාවේ දෝ කියන ගීතය තුළ මේ ප්‍රශ්න කරන විශ්වයේ පරිසර විනාශය සමාජ ජීවිතය නැති වෙන ඒවා අපි කොහෙද යන්නේ? දැන් අපි ප්‍රශ්න කරනවා අපි කවුද? අපි කොහෙන්ද මෙහෙට ආවේ? අපි මොනවද මෙහි කරන්නේ? අපි මෙහෙට ඉන්න හේතුවක් තියනවාද? අපේ කාර්යභාරය මොකද්ද? මලාට පස්සේ අපිට මොකද වෙන්නේ? අපි කොහෙද යන්නේ? මේ වගේ ප්‍රශ්න හැමදාම මානවයා නැගුවා. ඒවට උත්තර දීලා තියෙනවා විවිධ අය. මේ වගේ අදහසක් තමයි ඉන්නේ කුමාරදාස සපුතන්ත්‍රි රචනා කළා. රෝහණ වීරසිංහ සංගීතඥයාගේ තනුවට සුනිල් එදිරිසිංහයන් මේ ගීය ගායනා කළා. අපි බලමු මේ ගීයේ කොහොමද ගැලපෙන්නේ කියලා මේ කවියට. හොඳයි. අපි කවියක කවිගුණය රඳවා ගන්නට උත්සාහ කරපු කවියෙක් කවියාගෙන් කවියාට වෙනස් බව දැනෙන කවියන්ගේ හැඟුම්. එතකොට දයා දිසානායක කවියාගෙත් ඒ කාලයට ගැලපෙන්න දරූ උත්සාහයේ දැවටිලා අපි යනවා නවවෙනි කවියේ නවවෙනි ගීතය අහන්න. මේ වැඩසටහන ගෙන එන මොහොතේදී සිහිපත් කරන්න ඕන මේ ගායකයන්ගේ මුල් ගීත අපි ගායනා කරනවා හේමන්ත සහායිනෝක තමයි බොහෝ වෙලාවට ඒ ගී ගායනා කරන්නේ. ඉතින් ඒ නිසා ඔවුන්වත් ඉතාම ගෞරවයෙන් විශේෂයෙන් මේ ගීවල සියලුම පද රචකයන් සංගීතඥයන් ඒ වගේ මුල් ගී ගැයූ එහෙම නැත්නම් ගී අයිතිකාරයන් බොහොම ගෞරවණීයව සිහිපත් කරන්නත් මේ මොහොතක් බවට පත් කරගන්නවා. අරුණ උදාවේදෝ අඳුර නිමාවේදෝ මිහි මණ්ඩල පුරා ඝන තිමිර ඉරා නැන අරුණ පහන් වේදෝ අවාදිරණේ අරුණ උදාවේදෝ අඳුර නිමාවේදෝ මිහි මණ්ඩල ගණ තිමිරයිරා නැන අරුණ පහන් පිළිදෝ අවාතිරණේ සරල් ගලිහියයි මිහි මව් තුරුලේ නොමිනිස් කතරේ විනිදල් මතු වී එයි ඉද ගිනි නිවන දිය දහරා කවදාද හමුවන්නේ දයා මහිමේ අරුණ උදාවේ දෝ අඳුර නිමාවේදෝ මිහි මණ්ඩල පුරා ඝන තිමිර ඉරා නැන අරුණ පහන් වේදෝ අවාදිරණේ ලසුවින් දැවෙන සුදනන් හමුවේ දුදනන් සැනහේනම්
මිනිසුන් නොවෙන දිරණක දෝ අවසානය පෙළඹෙන්නේ නිරාගමනේ අරුණ උදාවේදු අඳුර නිමාවේදු මිහි මණ්ඩල පුරා ගණ තිමිර ඉරා නැන අරුණ පහන් වේදු අවාදිරනේ අරුණ උදාවේදු අඳුර නිමාවේදු මිහි මණ්ඩල පුරා ගණ තිමිර ඉරා නැන අරුණ පහන් වේදු අවාදිරනේ අපිට උරුම ජීවිත කතාවට එපිට තව තව කතා තියෙන්නට පුළුවන්. සමහර වෙලාවට ඒ කතා කියන එක කතා අහන එක අපේ සහජ ආශාවක්. ඒක හැමෝටම පොදු කාරණයක්. අපි කතන්දර අහලා කතන්දරත් එක්ක ජීවත් වෙච්ච ජීවිතය හදාගත්ත මිනිස්සු. ඉතින් අපි නොදුටු තැනකටද මේ අරගෙන යන්නේ ඔබතුමන් කියලා හිතනවා 10 වෙනි කවිය අහනකොට. අහ අවසන් සහ 10 වෙනි කවියටයි අපි දැන් ලඟන්නේ. විවාහයේ ප්‍රේමානන්දය, සෝමසුන්දරම් පිල්ලේ පద్මනාදන්, යාපනයේ ජීවත් වෙන්නේ. මට හමු වෙලා තියෙන්නේ මුලින්ම ගුවන් තොටුපළේදීත් ඉන්දියාවේදීත්. ඔහු පුදුම දක්ෂයෙක්. ඔහු ප්‍රසිද්ධ සෝපා කියලා. මන් දන්නේ මේ බඳු කතිකාවක මුලින්මද දන්නේ මේ කවියාගේ කවියක් කියන්නේ. මොකද යුද්ධ කැරලි කෝලාහල සමාජ ජීවිත කඩන් වැටිලා අපිට දැන් අපි සිංහල භාෂාවෙන් රස විඳින අය අපි දන්නේ නැහැ යාපනයේ කවි මොනවද යාපනයේ කතන්දර කෙටි කතා මොනවද පරිවර්තනින්ද හිට આવොත් අපි දන්නේ නැහැ මඩකලපු තිරිකුණාමලේ කන්ද උඩ රට මොනවද වෙන්නේ කියලා ඒ යාපනයේ අය දන්නේ නැහැ සිංහල සමාජය ඇතුලේ මොනවද වෙන්නේ කියලා ඒ අතර ලොකු පරතරයක් තියෙනවා ඒ පරතරය පියවන්න පුළුවන් සාහිත්‍යකරුවන්ට සංගීතකරුවන්ට නැටුමට චිත්‍ර ශිල්පීන් මෙහෙමයි මේ කවිය එන්නේ විවාහයේ ප්‍රේමානන්දය පරමානන්දය කියලාත් කියන්න පුළුවන් කරුණාවන්ත සංසුන් අහිංසකයෙකු වීය මාණිකම් ඔහුගේ නළල මත පෙනෙන කැළල ඇති වූ හැටි අසන්නට තරම් දිරියක් ලදදා මාලද පිළිතුර මන්නේකට කැපුණා කොහොමද කැපුණේ කවුද කැපුවේ සංකරං වැටක අවුලක් මිනිහා පිහියක් ගත්තා මං පොල්ලක් ගත්තා මගේ ගෑණි දුවගෙන ආවා ඉතින් ගෑණි මාව බදාගත්තා මට හෙලවෙන්නවත් බැරි වුණා සංකරං කෙටුව මගේ නළලට ගෑණි කාගේ පැත්තද ගත්තේ අද වෙනකුණුත් මන් දන්නේ නැහැ. සංකරං යන්න ගියා. නළල අතගගා. ඉතා සියුම් විදිහට චිත්තාවේග මනෝභාවයන් මතු කරන පෞල් ජීවිතය විවාහය ප්‍රේමය පිළිබඳ සොඳුරු හැඟීම් වගේම අඳුරු හැඟුම් සියල්ල සිහිපත් කරන කවියක්. මම ටිකක් වෙලා හිටියා මේ කවිය ඉංග්‍රීසියෙන් ලියලා තිබුණේ. මුලින් ලියන්න ඇත්තේ දෙමළ භාෂාවේ ඊට පස්සේ නිකාන්ති ගැස්මක් වගේ දෙයක් ඇති වුණා මිනිස්සයාට ස්වභාවිකයි මේ ප්‍රශ්න එය සිංහලද මුස්ලිම්ද දෙමළද බර්ගර්ද එහෙම නැහැ ලංකාවටද ඇමරිකාවටද ඕස්ට්‍රේලියාවටද එහෙම නැහැ ඕනම තැනක මේක වෙන්න පුළුවන් බලන්න සංකරං කෙටුව මගේ නළලට ගෑණි කාගේ පැත්තද ගත්තේ මන් අද වෙනකනොත් මන් දන්නේ නැහැ සංකරං යන්න ගියා නළල අතගග එතකොට මේ කවිය ඊටාම යටිපැලක් තියෙනවා මේ සං මේ නිදහසේ ලියලා තියෙන කවියක් කෙටි කවියක් කෙටි වුණාට ජීවිතය පිළිබඳ විවරණයක් අපට ලබා දෙන කවියක් ඉතින් මේ කවිය ගැන හිතද්දි ගීතනම් ඕනතරම් මතු වෙනවා මට මතක් වුණා කුලරත්න ආරියවංශගේ ඔහු ලියපු සඳ හොරෙන් හොරෙන් කියන ගීතය ඒ වගේ ගීත ගණනාවක් සිහිපත් වුණා. නමුත් මන් තෝරගත්තේ මේ ගුරුපාරේ මේ දොළ අයිනේ අපේ රහස් ඇත සැඟවීලා අපේ රහස් ඇත ලියවීලා.
අමරදේවයන් ගැයූ ගීතය මනහර ගීතයේ තනුව සනත් නන්දසිරි කලාකරුවන්ගේ සුනිල් ආරියරත්නයන් මේ ගීතය රචනා කළේ හැමෝටම තියෙනවා මෙහෙම දේවල් එතකොට ඉරහඳ ඇසුවා ඇලදොල දුටුවා අතිනත් ගෙන අප දෙඩු කතා බහ එනමුදු එදවස් සංගවනු හැකිවි වැකිවේ ඉරට හඳට ඇලදොලට කතා බහ සමහර දේවල් තියෙනවා අර කඩමණ්ඩියේ දොලායිනේ නුඹව පෙනී කියලා නන්දා මාලනිය ගැයුවේ කතා කරනවට වඩා හොඳයි නිහඬව ඉන්නේ ඒ නිසා ඒ නිහඬතාව තුළ නිසංසල බව තුළ ජීවිතේ වෙනත් පැති ගණනාවකට අපිව යොමු කරනවා සමහරවිට ජීවත් වෙන්න ආසාව ඇති කරනවා මට හිතෙනවා අපි කවියක් හරි ගීයක් හරි සංගීතයෙන් හරි කල යුත්තේ මැරෙන්න ආසාව ඇති කරගන්න එක නොවේ ජීවත් වෙන්න ආසාව ඇති කරගන්න හොටන් තැන්නේ ඇවිදගෙන යන කෙනෙකුට හිතෙන්න පුළුවන් ලෝකාන්තය දැක්කහම ලෝකය එතනින් ඉවරයි කියලා නමුත් අපි ඇත්තටම දන්නවා ඒක එහෙම නෙවෙයි කියලා ලෝකාන්තය අපිට පෙනුනට ලෝකේ අන්තය එතන නොවන බව අපි දන්නවා ඉතින් මේ වගේ තමයි කවිය අහගෙන ඇවිල්ලා දහවෙනි කවියේ නතර වුණාම මොහොතක නැවතුමක් කියලා අපි පිළිගන්නවා නමුත් කවි අහන කවි විඳින කවි සොයන සිත්වලට මෙය ඇරඹුමක් කරගන්නට ආරාධනා කරමින් අද කවි 10ට ගී 10ක් නිමා කරන්නට අවසර ආචාර්ය ප්‍රණීත අබේසුන්දරයන්ට බොහොම ස්තුතියි අපිව ඥානනය කරන්නට මේ කාලය ගත කරාට. අයිබෝන් ස්තුතියි. ඒ වගේම අද සංගීතය සැපයූ ආනන්ද පද්මසිරි ප්‍රමුඛ කුරුවි සංගීත කණ්ඩායමට සංගීතය මෙහෙයූ චාමර හපන්ගමට ඒ වගේම හේමන්ත හපුවාරච්චි ඉනෝකා හංගම ඇතුළු ගැයුම් පිරිවරට ස්තුතියි. අද අපිව රසවත් කරන්න එකතු වුණාට 10වෙනි කවියේ 10වෙනි ගීතය අසමින් අද කවි 10ට ගී 10ක් නිමා කරන්නට අවසර. මේ ගුරු පාරේ මේ දුන අයි අපේ රහස් ඇත සැඟවිලා අපේ රහස් ඇත ලියවිලා පටුමාවත් වල දූවිලි අතරේ අපගේ පැරණි පිය සටහන් ඇත පටුමාවත් වල දූවිලි අතරේ අපගේ පැරණි පිය සටහන් ඇත දොල මත දිදුල වෙන පිටු අතරේ අපේ කතාවේ කෙටි පටුනක් නැත මේ ගුරු පාරේ මේ දොල අයිනේ අපේ රහස් ඇත සැඟවිලා අපේ රහස් ඇත ලියවිලා හඳ ඇසුවා ඇල දොල දුටුවා අතිනත්ගෙන අප දෙඩු කතාබහ ඉරහඳ ඇසුවා ඇල දොල දුටුවා අතිනත්ගෙන අප දෙඩු කතාබහ එනමුදු එදවස සංගවනු හැකිවේ ඉරට හඳට ඇල දොලට කතාබැහැ මේ ගුරු පාරේ මේ දොල අයිනේ අපේ රහස් ඇත සැඟවිලා අපේ රහස් ඇත ලියවිලා